උතුම්මෝ පුද්ධරත්නයට නෛර්යානික ශ්‍රීස් සද්ධර්මයට අර්ය මහා සංගරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා. කැලනය තල්වත්ත බොල්ලෑගල ශ්‍රී සුනන්ධාරා මාධහිපති, පූජනීය වන්දනීය අලුදනයේ සුමනරථනාභිධාන නායකස්වාමින් වහන්සේ ගේ මාලුදනයේ සුනන්ද ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මෙ විහාරස්ථානයෙහි වැඩසිටින සියලෝම මහා සංගරත්නය අවසරයි. නැතෆෙම් ශ්වේත පූජා නිකිනී පුර පසලොස්වක පොහෝදා ධර්මසාකච්ඡාව ආරම්භ කරන මොහෝතේ, ධර්මසාකච්ඡාව සඳහා දහම් සභාවට වැඩම අවාදාල, හල්බරාව නිමලාරාම සමාධී බෞද්ධ මධ්‍යස්ථාන අධහිපති, අපනෙත ෆෙම් රේඩියෝව ආරම්භේ සිටම ඔබට දහම්රසේ බෙදා හදාදීමට ඔබේ සිත් සතන් සූපත්කිරීමට කටයුතු කළ යතිවරයණන් වහන්සේ වන්දනීය පූචනීය වරයායයි සමිත ගෞරුවනය ස්වාමින් වහන්සේ අපි නැවතවතාවක් නමස්කාර පූර්රකව පාදාභී වන්දනයෙන් පිළිගනු ලබනවා. අද නිකිනිපුර පසලොස්වක පොහෝදිනේනේ ඉතින් නිිනිපුර පසලොස්වක පොහෝදිනය කියලා කියන්නේ. බුදු සසුනයේ චිරස්තතිය පිණිස වසර පන්දහසක් කාලයකට මේ ධර්මය සුරක්ෂිත වූ දිනේ කියලා අපට හඳුනාගන්නට පුළුවන්. අපිහෙම කියන්නේ බුදු පරජාණන් වහන්සේගේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ මහාපරි නිර්වාණයෙන් මසතුනකට පස්සේ, ගෞතම බුදු සසුන රකින්නට රහත් මුනිවරුන් රැස්ව රජගානුවර වේහාර පරවතපාමුල සප්ත පරණී ගල්ගුහාාව ඉදිරිපිට දිව්‍ය සභාවක් බඳු අතිශය අලංකාර මණ්ඩපයක් තනවල ප්‍රථම ධර්ම සංගායනාවාාරම්භ කරනවා අන්න ඒවෙලාවේ මේ මහානිය වූ ධර්ම සභාවට එක් රහතන් වහන්සේ නමකගේ අඩුවක් තිබුණා කවුරුද්දන්නම් එතන දහම් පාසල් දවා දරුවන් දහම් පාසල් ගුරුවරුන් අපේ වැඩහිටි උවැස්යන් බොහෝ දෙනෙ ැස්ව ඉන්න ොහොතා. එතමයි ආනන්ද මහරහතන් වහන්සේගේ අඩුව හරියටම අද වගේ නිකිනිපුර පසලොස්සවක පොහෝතිනක අලුයම් කාලයේදී සිව් ඉරියවුවෙන්ම තොරව උන්වහන්සේ මහරහත් පදිවයට පත්තුනෙත් අද වගේ දවසක. එවගේම, පෙරවස් මගහැරුණු භික්ෂූන් වහන්සේ පසුවස් සමාධන්නේීම සිදු කරන්නේ අපි දන්නවා මේ සුනන්ධාරාම විහාරස්ථානයේත් පසුගේ ඇසල පුර පසලොස්වක පොහෝදිනේ පස්සාරාධනාපින් කම්තියෙන්න්නට ඇති. ඉතින් එදා පටන් අද දක්වාම පේ සුමන් රතන හාමුදුරු හවස බුද්ධ පූජාවන් පවත්වන මේ අදී නොයෙක් පින්කම්පවත්වදදිී. වැඩියෙන්ම දෙව්‍යලෝකයේ දෙවියන් උපදින මාස තුනහතරණ අප හාමුදුරුණ මේ ගතවෙන්නේ ඉතින්. මේ වගේ කාලයක අ පෙරවස් මගැහරුණු වික්‍ෂූන් වහන්සේලාට පසුව සමාදන්නව විමා රම්භ වෙන්නත් හද වගේ දවසක එවගේම ලෝකයේම අවධානී ලංකාවට යොමුවන දිනයක් අද අපේ මාස්ටගයි ඇධිපතිතුමය දිස්නවනිගසේ කර මහත්මඇත් තින්න වෙලාේ එතුමටත් බොහොම භාග්‍යවන්ත වරමක් ලැපිල තියෙනවා පළමුුවනි රන්දෝලි පෙරහරට හස්තිවස්ත්‍ර පූජා කරන්නට ඉතින් අද අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරනම පරිසරයේ අපි දකින වෙනසට දළදා හාමුදරුවන් කොයිතරම් ආශිර්වාද කරනවාදගේ ලි හැමෝම දැනගත්තා අපි හැමෝටම නැවතමත පසක්කරපු දිනයක් වෙවිදිහටත් අද දිනය හඳුනාගන්නට පුළුවන් අපේ උරුමය ලෝකෙයටටම දකින්න පුළුවන් දවසා. එවගේ තමයි සේවාවෙ ළමමැණී බුදුපාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් අපි දන්නවා ප්‍රධානධාතුන් වහන්සේ සත්නම නොබිදී. යන්න උන් වහන්ේ අධිෂ්ඨාන කරනවා ඒය අනුවුන් වහන්සේගේ ප්‍රධානම ධාතුන් වහන්සේ මේ නලල් තලේ අපි කියන්නේ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින සේරුවාවෙල මංගල මහා සෑය වැඩාරම්භ කරෙත් අද වගේ නිකිිනි පුර පසලොස්සක පහෝදිිනේ එක. මෙවිදිහයට මහා ශාසන සිද්ධීන් රැසක්තියෙද්දේ අපේ හාමුදුරුවනේ මේ ධර්ම සංගායනාව ප්‍රථම ධර්ම සංගායනාව ගැන කතාබහ කරනකොට එදා, කොයි තරම් රමණීයත්වයක් සප්ත පරණී ගල්ගුහාද දවාරය ඉදිරිපිට තියෙන් නැත් අපේ හාමුදුරුවනේ. මොනවගේ අසිරියක් මැවැන් ඇැ්දේ ධර්ම සංගායනාව නිසා අපේ හාමුදුරුවනේ කොයි තරම් සුරක්ෂිත්තාව අපේ ධර්මයට ලබිනොතික ල අපි මුලමි පැල්ලිරු තෙරුවන් සරණයි හැම දෙනාටම සමීරපුතේ මේ ගැන අපේ මේ උතුම් පොයදා කතා කළ යුතු මයි විශේෂයෙන්ම මාස්ට්‍රගයින්් ආයතනේ දිශ්නා වනිගසය කර මෑණියන් නෙල්ලිගල කූරගල එවගේම දබාන ආදිවාසය ගම්මානේ මේවා චෛත්‍රරාජයන් වහන්සලා ඉදි කරලා එවි තරක්නම කතරගම කිරිවිහෙර පරිශත්‍රයේ පවා මම දැකල තියෙනවා මහා පින්කම් පවත්වනවා අපිදන්න ිින්කම් විතර ගේ හඳරු වත් බොෝස්ථානවල ධාතු මන්දිර තැනවී මාදී වි දේවල් ප දේවල් ඉතිං ඇත්තටම සම්බුද්ධ ශාසනයට මෑණියන් වහන්සේ කෙනෙක් අම්ම කෙනෙක් අපිට බොහෝම සතුටයි චන්ද්‍රශේන වික්‍රමරත්න මහතා ඒවගේ මලින් දෞදිිත පුතන වන්නේ පාරියන ඉති මේවා ජාතික සම්පත්. ඉති මම ඔබ අහන මේ කාරණාවට උත්තර දෙන්න කලින් සැත්තැම්බර් මාසේ දෙවනදා. සවස්ස දෙකේ සිට පසුදා උද ඇසන දක්වා කූරගල පින්බිමේදී විශේෂ බුදුගුණ දේශනා පින්කමක් පවැත්වෙනවා එහම අප හමුතුරුව. ඒ මේ එකක නම් කරති එන්නේ බුද්ධ ගතා සති කියල තමයි නංවල තියන මේ පින්කමේ පූජ්ජ ගලිගමය ඥානදීප ස්වාමීන් වහන්සේ. එවගේ පූජ්ජ බලං ගොඩ රාධස්වාමීන් වහන්සේ පූජ්ජ වතුකුමුරේ දම්මරතන අපේ ගෞරවනිය ස්වාමීන් වහන්සේ කියන මංහිතන ජාතිකස්තුවාක් නෙල්ිග හාමුරුව නැලිග හාමුර තම කවරුදන්න. ඇ මේ ඇත්තෝ දේශනාවන් පවත්ව වනවා ඒවගේම ගනයකන්දේ චන්දරතන අපේ ගෞරවනීය පූජනීය හාමුදුරුව බුදුගුණ සජ්ජායනාව පවත්වවා. ඉතින් සැප්ටැම්බර් මාසිෙ දෙවනදා සවස දෙකට කූරගලට එන්න කියලා හැමෝට මාරාධනා කරනවා කූරගල කියන්නේ මොකක්ද කියලත් අප ඉස්සරහට කතා කරමු. එතිෙන් අපේ මාස්ට ගයින් ආයතනේ ආදරණය මෑනියනුත් ඉදිරිපිට තියාගෙන අපි අද මේ දේශනාවන් කරමු. එඒම අප මුතුර දැන් මේ වගේ මහහානය පින් කක් ඔබට නැත්ත ෆෙම් රඩියෝ ස් ේ ්‍රණය කරට හැකාව තිබෙනවා හැකි හැමෝම එන්න කෝරගලට අප හාමුතුරු අපි අර ධර්ම සංානාව පැ රයනාව. කයි විේ සුරක්ෂිත්තාවද බදුදහමට ලැබන්නේෙමේ නිසා අපේ හමුදුරුවන්. පොතේ ධර්ම සංගායනාවක් පැවැත්වීමේ අවශ්‍යතාවේ ඇති වෙනවා එකට පොඩි ඉංගයක් බුදුරජාණන් වහන්සේ ජීවමානාවදියම සංඟානා පැවැත්වීම පිළිබඳව දේශනා කලා තියෙනවා. සංගය නවක් කළ යුතුයි කියලා. එතකොට පොඩි ඉංගියක් ලබා දෙනවාර පිරිනිවන් මංචකයේ වැඩඉන්න වෙලාව සුබදරගේ අබද්‍ර වචනයත් මෙට හේතුවත් වෙනවා. මෙ වගේ විශ්ෂමචාරී මත ධරණය සම්බුද ශාසනය සිටින්නට පුළුවන් ඒවගේ බුදු හාමුදුරුවන්ගේ ධර්මය. පොතේ මේ මලසුනක මල්වාගේ විසිරිලාතියෙන්. තැන 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 බානක පරම්පරාවල් අනරුද් මහරහතන් වන්සේ අනත්ද්‍යහාම්පුුරග්්‍යාතිය මෙම මහාගශ්‍ය මහරතන මෙ මේ විධ 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 මරහතන් වහස ගේ අතේ විසිරිලාතියට. එනිසා මේ විසරුණු ධර්මය එක්තැන් කරලා එකට කැටි කරලා එකට එකතු කරලා තියන්නට ඕන පන්දහක්කල් පවතින්. එනිසා සම්බුද ශාසනයේ චිරපැවැත්වම වෙනුවෙන් මේ පවත්වන ධර්ම සංගායනාව, සප්තපරණය ගොහාදවාරය ඉතින් මේ ස්ථානයට කියියාම හදත් අපේ හදවතර දැනෙනවා ඉන්දියාවේ ස්ථාන දෙකක් ගැන කිය වෙන. ඉතින් කෙසේ නමුත් මේ දෙවියන් වැඩහිටපු වහන්සේ. ඊළඟට ප්‍රධාන දාය දායකත්ව ඇතුව අජාසත් රඇතුමාගේ දායකත්ව ඇතුව. පස්ෙ කාලෙක ජාස්ත්ත රැදතුම සම්බුදු ශසනය මහා ප්‍රධාන දායකෙක් බවට පත්වෙනවා එහම ඊට පස්සෙ මේ ධර්ම සංගායනාව නිසා තමයි ඊට පස්සෙත් ධර්ම සංගායනා කහිපයක් පැවැත්වෙනවා මේ ධර්මසංගායනාව නිසා තමයි පතේ අද වෙනකං මේ ශාසනය පවතින්නේත් පන්දහක්කල් සාසනය පවතින්නේ. ඉති මේ ධර්ම සංගායනාවේ තිබෙන වැදගත් හම දැන් අදත් අපි කතා වෙනවා. සහලට සංගහනාවක් අවශ්‍යතාවය නබදවතාවක් තිබෙනවා කියලා එ එකත් මම දේශනා කරන ඇතවසයෙන්ම පුතේ මේ ස්වාමීන් වහන්සේලාගේ විනය පිළිබඳවසා ශාසනික කටයුතු පිළිබඳව විමසන්නට අවසරයක් නැහැ ගහිත්ටන්ට මොකද පන්සිල් රකින හෝ පන්සිල් නොරජින. සමහර වෙට මේ ගිහි ඇත්තෝ ස්වාමින්න් වහන්සල පිළි ඳ විචරය යුතු ැහැ ම ජතියෙන් ඇත්තටම පුතේ අදදක එකතු කල්ලා ඉල්ලනවා අපේ ගෞරවනීය නායක ස්වාමීින් වහන්සලගේ මේ ශාසනය සුද්ධ කිරීම ශාසනය පිරිසිදු කිරීමේ ජාතික වගකීමට වැඩම කළ යුතුමයි මේ වෙලාවේ අනිවර්ම එම නොවෙන්ට සද්ධහමන්ත දායකයාගේ සද්ධාව බිඳීියන්ට පුළුවන් සාසනය අවධානේ වැටෙන්න්නට පුළුව. ඒළකට ිල්වන්ධ භික්‍ෂගේ ජීවිතය අවධානම් තත්වට පත්වෙන්ට පුළුව. ඒළඟට දාය ඇතු පෞසිද්ධ කරගන්නවා වෙන්නට පුළුවන් ඒම. එසම පලවෙනි ධර්ම සංගායිනාවෙන් දීපු පනිවිටේම තමයි, ශාසනය සුරක්ෂිත කරවීම. පොතේ සාසනය සුරක්ෂිත කරවීම ගෙනකට නැතෆැම් ජතිගේ නාලිකාව නැතැෆැම් රේඩියෝව බොහෝ මේ රටට ආදරය කරන සම්බුද ශාසනයට ආදරය කරන. මේක විතරයි පුතේ අපිට කියලා රටක්තිේන මේ මේ ශාසනය පවතින එකම රට මේක. අපේ කියල සලකුණ තියෙන රට මේක. සිංහලයා ඉන්න රට මේක මේක අපේ කිව්වට වරදක් නෑ එතකොට මේකේ ැ අපි කූරගලගත්ව නෙල්ිගල ත්තු විශෂ කූරගල ගර ගත්තු. කූරගල කියල ගැන මහරහතන් වහන්සේලා පාදිශ් පර්ශය ලැබූ දැනට ලෙක් දහතුනක් විතර හොයාගෙන තිබෙන. ඉ ආකාස චෛත්‍ය වැඩඉන්න එ. ඊළඟට මේක එකම විහාර සංකීරණයක් විදියට ඒ විතරක් නෙමේ ආධිතම වසර දාසයදාහත් අටදාහත් අතරේ ආධිතම මානවයන්ගේ සාක්ෂි හොයාගන්නපුළ සාක්ෂි සහිතව පයම සාක්ෂි සහිතව පුංචි බිමකත්පුතේ. අපේ ආධිතම වික්‍රම ක්‍රියා ගැන ආධිතව මානවයෝ ගැන ඉතිහාසයක් හොයාගන්න පුළුවන් මහා බලපරාක්‍රමයක් පතුර වන විශේෂයෙන් මං ඒවෙලා වි සීපත් කරන්නට ඕන වටත්දර ඥානිස්සර නායක මහිපාණන් වහන්සේ. එවගේම ගැට අරලුවේ සංගරත්ගත ගෞරවනය නායක මහිපාණන් වන්සේ ෙල් දෙෙල් තොට ධම්ම ජෝති නායක මහිපාණන් වහන්සේ වර්තමානය නෙල්ලි ගල හාමුදුරුවෝ නේද. අිසි මේක ධර්ම සංගායනාව ගැන කතා කරද්දි සමීර? අනිමාරයෙන් ලංකාව අපිට ධර්ම සංගායනාව සාපේක්ෂව ලංකායි බුදුවාාසනය ගැන කතා කරද්ද මේ කූරගල ගැන අපි කතා කරන්නට ඕන. අනිවර්ය මේ ධර්මසංගායනාවෙන් පැතිනෙන ධර්මා ලෝකය මේ ලංකාව ්‍යයාගෙනන්න හැමදිනාම් මදකතියා ගන්නවඕන කූර ගල ගැන කියනකොට කූරගල ඉතිහාසේ ගැන කියනකොට සමීර හදවතට දැරෙන හැඟීම කියන්න කියලා නිම කරන්න බෑ. බෝමී වැඩ සිතී මහරහතන් වහන්සල කොතෙ කොතනද කොච්චර ප්‍රමාණයයක්ද. කොතෙකුද්ද. අදටත් මේ බිමෙන් ලැබෙන සිසි ලස සමීර. අදටත් මේ බිමේ තියන නෙවුණු බව සැනවුණු බව එළඟට වලවේ ගඟ වලවේ ගග එයා පැත්තේ මටියාවත න කල්තොට 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 මිටියාවත කල්තොට මටියාවද වලවෙ ගං මටියාවත ගැන යා අද සමීර. මම ඇබිපිටියේ පදලංගල මගේ ගම එහතකොට ඇඹිලිපිටියේ පදළංගල මගේ ගම්ම පෝෂණයවෙන්නේ මේ කල්තොට මිියාවතෙන් ගලාගෙනන වලවගන් කොමලිය නිසා හම ම කියනකොට කියනන්නේ හම්බන්තොට අහසේ පායන ඉරරස්නේ වලවේ මවුන් ලැමැදේ මව් කිරිබීවේ කියලා. අපිට කිරිදුන්නේ වලවේ ගංගා අම්මා.ඒ වලවේ ගංගා අම්ම උපදින්නේ ඔය කල්තට නිම්න්නේ. ඇ ොම ස්්‍රක ප්‍රදේශක ොහෝම සස්්‍රක්‍රදශයක් මංගේ තන්නේේ අතීතේ පවා රටටම බත්ත සපයපු ප්‍රදේශයක්. ඒ නිසා මම හිතනවා සමීර මං මේ වෙලාවේ ජාතියම් ඉල්ලන්නට ඕනේ. අර මෙකී බෝඩ් එකක්කිස්සරහට කියයාම ජාතික වීරව වෙන්නේ නැතුව ඇත්තටම හදවතින්ගම් මේ ආගෙන බලාගෙන ඉන්න ලක සමස් අද බනමඩුවට රැස් වෙලා ඉන්න සමස්ස ජාතියෙන්ම අද ගෙදරන්නගෙන මේ හට හාගෙන හිටියත් මට පළවෙනි ධර්ම සංගායනාවෙන් ආපු ආලෝකය එමවෙෙන. ආනදහාමුරෝ ඒකරපු වික්‍රමේ ආලෝකය, පහතුරුවාගෙන බබලුවාගෙන යන්න පන්දාහක්කල් මේ ශාසනය පවතින ලෝක එකම රට ඊළඟටදැන් කෙනෙක්කෙදාග න්නවා වන්න පුුවන් පපුතේ මේ පන්දාහක්කල් මේ සම්බුතු සාසනය පවතිනවාන්ගේ පන්දාාහෙෙන්වත් මේකද පන්දාහ අන්දිම හතේවත් අරපි දේශනාවය සහන් වවා සර්වාග ාතුන් වහන්සලයි එකටකතුවෙලා රුවන් වල දතු ගැ බේකතුවේලා හසත පැනැකිලා මේ තෙල් පහන නිවෙලා ඊට පස්සේ නාගදීපේට වැඩම කරලලා මිනි පළගමත වැඩයින්දලා ඊළකට ගයාවේ බෝමැට වැඩම කරලා ගයේ ෝ මැට. වජරාසනය මත හසේ වැඩ ඉඳලා ධාරන ධතු පරනිර්වාණය වෙනවා කියලා බුදුරුවක් මවල එම. එතකට අන්තිම වෙලාට බණපදත් අහන කෙනෙක් ඉන්නවා කියලා දේශනාවි සඳන්න නොඒ මේ ඇත්තො දන්නවා එඒේ සහර ඇත්තව පුතේ හිතාගෙනනවා අන්තිමට ඔය බනවත් අපි ආමු කියලා. අප මහතු මත පාරල. හැබැයි පුතේ වෙලා තියෙන්නේ මේ බණපදය කියන වෙනකොට එකම ෞද්ධයක් ඉතුර වෙන්න හැ. එහම එකම පන්සලක් යතුරු වෙන්නහැ. එක ්‍රදධහවන්ත මනුස එක්ක තුර වෙන්න මේසිියල්ල විනාසවෙලා, පන්සල් විනාසවෙලා, හාමුදුරුවරු නැතිවෙලා සම්බුද ශාසනයේ පොත්පත්තිික විනාසවෙලා මේ ඔක්කෝම වෙලා පන්දාහක්කල් පැවැතිලා වසර පන්දාකදී. මේ වෙන්න මේ දේශනා කරන බණි හන්නන්නේත්. මාර්ග පලලාබී දෙවිවොරු විතරයි ඒහම එති එනිසා අප්‍රමාධීව කටයුතු ක යුතු අදපුරපසරොසක පොවෙදා අධස්ාන කරගන්න ඕන විශේෂයෙන් මේ නෙල්ලිගල පූරගලවාගේ ස්ථාන රැකගන්න විේෂන් කූර කලවාගේ ස්ථාන රැකගන් විශේෂෙන් ගෞරණනය මහ සංගරතය සමිරම මේ වචනි කියන්න ඕනපුොතේ. තක් ගොඩා වෙලාට සමාජි කතා කරනවා පොතේ ස්වාමීන් වහන්සල බන කියලා නෑවාගේ. ස්වාමින්න් වහසල හිතන්න පුතේ මේ අවුරුදු දෙදා සයිසිය ගානක් මේ ස්වාමීන් වහන්සලා ධර්ම දේශනා නොකරන්ට. හිරෙවල් කිය කැරන්න තිබද. මිනිස්සු ක කියීදෙනෙක් මැරෙන්න්න තිබ්බද මනිස්ු කීදෙක් පයගමී වෙන්න තිබද. ඇ තිරිසං යෝනිවල ඉප දෙන්න තිබ මේ ස්වාමීන් වහන්සලා සමීර ගමින් ගමට වැඩම කරමින් ධර්මය දේශනා කරමින් මීට. පැය භාකට කලින් අපි දේශනා කළ ධර්ම දේශනාවය තිබුණෙත් ගැහැණිය කොච්චර වටිනවාද කියෙන කතාවනි එ මෙම ගමින් ගමට ගෙෙන් විධ මාතෘකා අරගෙන ස්වාමීන්වහසල මේ පවත්වන ධර්ම දේශනාත් තුළ බෞද්ධ සහ අබෞද්ධ කියන කී දෙෙනෙක් මිනිසුන්ගේ ඔලුුව හැදෙන්ට ඇද. කී දෙනෙක් පවෙන් වලකින්ට ඇද්ද. කීදනෙක් දිව්‍යමානුසක සැපසාධනය කර. එසා අද වර්තමානයේ සමහරර ඉන්නවනේ ආගම් නැති අයාරේ මේ ඒම කොටසබත්තින්ව නිරද. ඒ අය අද කියනනිකන් ස්වාමින් වහසල බණ කියලා නෑ එ වාමින්න් වහසල ස්වාමින් වහසලගේ ඩෙවටිය කල්ල නෑවාගේ. ඒ මහරු සහරව පෙහමුතුරුණ එකන්නේ මේ වාමින්න් වහන්සලට වඩා වියම්යම් ධර්ම දේශනා කරන්න උත්සාහරන. උත්සාාරන ද වාමින්න් වහන්සලට වඩා බන දන්න ඉන්නවාගෙනනිකක්. ේනෝ සමට බුදුහා මුදුරුවන්තත්. ගන්නපු ඉන්නවාගේ තමයි සමහර වෙලාවට පේ. ති එනිසා ඒ අතර වටත්දරස්වී ඥානිස්තර නායක මහහින් පන්වහන්සේ ඇත්තටම සමේර පුතේ හදවතින් අපි වන්දනා කරන්නම න්වහන්සේ පුදු පුදුම දුකක් දරාගන්න විඳගෙන ඒ කියන්න වචන නැහ. උන්වහන්සේ හරිට දානි ටිකක් වලඳල නෙමේ උවහන්සේ විශාල ගවේෂණයක් කරගෙන එට පස් උන්හන්සේ මේ දායාදේ ඊලළඟටන්න ගැටාරලුවේ සඟරක්ග්‍ය හාමුදුරු ල්ළඟට දෙෙල් තොට දම් ජෝති හාමු. ඊල්ළඟට. වර්තමානයේ අපේ නෙල්ලි කළ හාමුදුරෝ නගන අභීත සිංගනාදේ. ඒක අව්‍යාජව පුතේ අගයන්න මෝන ඒ හා සම්බන්ධලන් ජාතිකය නාරිකාව නෙත්ත එෆෙම් නාලිකාව. දස්ව දහස් වර මාද සිහිපත් කරන. අපිට ඒ අතීතේ හොඳින් මතකයි අප ල්ළිගල හාමුදුරුවන්ටත්ේ අතීතය මතක නිසාමයින් එල්ලිගල්ට පවිසෙන මාර්ගයත් වටත්දර හාමුදුරුවන්ගේ නම්මින් නම් කරන්න උන්වහන්සේතීරණය කරේ. ඒ අතරේ දැන්න අපි දන්නවා මේ දැන් හොඳකිෙනෙගේ හොඳ පිය ඔන් තරම් කියන්න ඕන අපේ හාමුදුරමකද නරක පිරිසගේ නරකතයි බොහෝවිටෝ බහන්ස සඳන් කළ වගේ ෆස්බුක් එකේ සව සමාජමාත්‍යවල නරක ඕනය තරම් වර්ධනය වෙන ඕනතරම් පෙන්වාද නමුත් හොඳ හරි අඩුවෙන් තමයි ප්‍රචාරණය වෙන්නේ සහ. ඔස්සේ දැන් කෝරගල මේ විදිහට දහම් අසන්න පුළුවන්, අත්ේ විශාල මහිතන් එකවර තුං හාරදාහකට එඳගෙන දහම් අසන්න පුළුවන් ඒ ධර්ම ශාලාව අපේ දිස්නම්ම තම ඇහැදවේ තනිවියදමෙන් ඒ ධර්මශාලාවේ සිත්්පහන් කරගෙන දහම්පදයක් හපු කීපදනෙ ක අපේ හතුරන්නේ සුගතට යයි අපිට ඒ සතුට තියනතිෙන් ඒ සතුට අනිවාර්යම මාස්ටකයි දිස්නම්මට තියෙනවා කියලා අප අප කියන්න ඕන. ඒ අතරේ තවත් බොහොම විශේෂයක් මේ සුන්. ම රස්ථානය අද ද්ධ ව නා ප හා මුදුරුවනේ ඒටත් මැදිහත්ව වනේ අප දිස්නමෑනය නිවගේම ෙල්ිගල හාමුදුරුවන් අපේ ගෞවනේ නයක හාමුදුරුව අප සුමනරථනා විිධහන නායක සුහමින් වහන්සේ ඒතමයි බුදුසුනේ ප්‍රත්්‍යලාබී මහරහතන් වහන්සේ අතර අපි දන්නවා අග්‍රස්ථානයේ වැජපෙන්නේ සීවලී මහරහතන් වහන්සේ උන්වහන්සේගේ අතීත කතාවහරි රමණීයයි ඔබහන්සේ සඳහන් කලාද ධර්මදේශනාවේදමේ අම්මා ගැන අම්මා ගැන. කොහොමද මවක් වෙන්නේ කොහොමද සොහහිරයක් වෙන්නේ කොහොමද බුදුසස් වනේ අනුවක් එහැනියකට නම් කරලා තියෙන මේ තනතුරු ගැන කතා කරද්දි. හරි අපූරු මවක් හිට මවගේ නම තමයි සුප්පවාසා බිසව. අපේ හාමුදුර වන සුප්පවාසා බිසවට සීවලී කියනේ පුංචි දරුවා. ලබාගන්න අවුරුදු හතක් ඉන්නවඋුණනා ගර්භාෂය දරාගෙන. මෙගේ මහ කතා ගොඩක් තියනො සිවලි මහරතන් වහන්සේ නමුත් මේ මහරතන් වහන්සේ බිහිවන්නට පෙර බවසිටම මේ සඳහා පෙරුම්පුරාගෙනපු ගමක් සිවලි මහරාතන් වහන්සේ සුනාන්දරම් විහාරස්ථානයේ වැඩවාස කරන මුහොතේ උන්වහන්සේ ගෙනත් අපහතා පරුම අපේ හමුඳරුවන. ඒසාදු සාදු උන්වහන්සේට ලාබේඉන්නත රග්‍රස්ථානය ලැබූ උන්වහන්සේට අපේ නමස්කාරය වේවා. විශේෂයෙන් අපේ දිස්නා වනිගසය කර මෑණියන් අම්ම කෙනෙක්. මෙතන විශාල ප්‍රමාණයක් අම්මල තමයි එකතු වෙලා ඉන්නේ මඟ තැ අප අහගෙනන්නත් ලංකාව ලෝක පුරාම වැඩිපුර අම්මල තාත්තලත් ඉන්න ඇති තාත්තලත් ඉන්නව පිමතුරන වැඩිපුර අම්මලා හගෙනඉන්නවා. එතකොට මවවරුන්ට මේ උපහාරයක් වීවා කියන්නේ පුතේ. සුපාවාසා ගැන කිය දිවිශේෂෙන් සීවලී මහරහතන් වහන්ස ගැනක් කියද්දි. සීවලී මහරහතන් වහන්සේ පියවමුතුරා කියන සම්මා සම්බුදධ ශාසනයේදී. එ මේ ගමන ආරම්භ වෙන්නේ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත්වන කල්පලක්ෂයට කලින් එතන ඉඳලා තමයි මේ ශ්‍රාවග්‍යන් වහන්සේ සු මහාශ්‍රාවගයන් වහසල පෙරම්පරණ ගන්න. මේ පියමුතුරා සම්මා සම්බුද්ධ ශසනයේ ජයන්ත කියලා රජ කෙනෙක් වෙලා එහම තුමා ජයන්ත ක කියලා රජ කෙනෙක් වෙලා ඉපදිලා. මේ ජයන්ත රජතුමා සද්දවසක් මහා දන් පවත්වනවා. සද්දවසක් මහා දන් පවත්ව වවා. විශාල දන් පින්කම් පවත්ව වන විශේෂයෙන්ම දැන්ඟර ඔබ කියනකොට මේ අපේ දෙශනා වනිගසේ කර මෑණියන් මේ බඳු ඇතරම් ම දැනෙ හිටිය නෑ ඒ කාරණාව මේ ධර්මශලාව තනිකර තනින් ඉදි කරා කියල කියනකොට. මෙව්වා ජාතික වටිනාකම් ඇැති දේවන්. මේ රජතුමා සද්දවසක් ධන් පවතල ගෞ ගනම් දිග ධනසාලා ඉදි කළ මහා. න මේ පින්කම් සිද්ධ කරාලු ඒ හා දානම පින්කම් සිදු කරලා හත්තනි දව අවසානයේ බුදුරජාණන් වහන්සේ පින් අනුමෝදනාවක් කරනවා එ පින් අනුමෝදනාව කරන්න කලින් රජතුමා දකිනවා මී අතරේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ලැබීම් අතර අග්‍රස්ථානය ලබනවා කියල උහස්සේ දස්සනා කරනවා එ ස්වාීන් වහස තමයි ලාබින් අර අග්‍රස්ථානය රජතුමා කල්පනා කරනවා අනි මට සම්බුදධ සාවාසනයක මටත් තිබ්බනං, ලැබීන්න අතර අග්‍රස්ථානය ලබන ස්වාමීන් වහන්සේ වෙන්ට කියල කල්පනා කරවා. කල්පනා කල්ලා එතුමා කල්පනා කරනවා මට මෙය පාරමිතාවක් වේවා. මට ලබීන් අතර අග්‍රස්ථානය ලැබෙන ස්වාමීන් වහන්ස නමක් බවට පත්ව වෙන සම්බුදු වාසනයක ලැබේවා. කියෙල ප්‍රාර්. බුදුරජාණන් වහන්සේ පින් අනු මෝදන් කරනකොට නිර්වාණසුවේ ප්‍රාර්ථනා කරනකොට ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස පිරා බුදුහන්දුරට වද ස්වාමී භාග්‍යවතුන් වහස මට අවශ්‍ය කරණය නිවන්සුවේ නොවෙයි. මට සම්මා සම්බුද්ධ ශාසනයක මට අවශ්‍ය කරනවා භහග්‍යවතුන් වහන්ස ලබන්නන් අතර ලැබීම් අතර අග්‍රස්ථානය හිමි ස්වාමීන් වහන්සේ නමවෙන්න ප්‍රාර්ථනා කරන වගේ. ඉතිම් බුදුරජාණ වහන්ේ බලනවා බුද්ධ ඥානී බුද්ධරුණාවන් බලනවා මේ ප්‍රර්ථනා විටුවෙනවාද කියලා පින්දහම්රගෙන ගියොත් එසේ වෙන්නට හැකි බවඋන්හන්සේ දේශනා කළ. ඉළඟට දැමික විශේෂත්වයක් තිනපුතේ. අනිකුත් මහරහතන් වහන්සේලා, බොහෝ අවස්ථාවලදී දිව්‍ය ලෝකවල උපදිනවා බඹලෝවල උපදිනවා මනුස ලෝකපදෙනවා සමහරවෙලාට කර්මානුරූපව නිරේත් එපදිලා තියෙන එ. හැබැ මේ සීවලී මහරහතන් වහන්සන්ද විතරක් මෙතන ඉඳලා නිරේ ඒපදුනේ නෑ කියවා. රේපදුෑකෙන. බ්‍රහ්ම ෝකවල දි්‍යලෝකවල මනුසලෝකවල ඉපතුනාමිසක නිර පොදුනේ ෑ කෙන. ඊට පස්ස මීටකල්ප අනුවකටලින් ගෞතම් බදුහාදුරඋපදිින්ට පහලෙන්ට කල්ප අනුව එකකට කලින් විපස්ේ බුදු හාමුදුරන්ගේ ශාසන. විපස්සේ බුදුරජාණන් වන්සගේ ශාසන මෙයා උපදිනවා. ප්‍රත්්‍යන්ත ප්‍රදේශයක බොහොම දුස්කර ප්‍රදේශක ගැමිය එක්වෙලා. එ. ඉති මේ වි පපස්සි බදුහාන්දුරන්ගේ ශාසනය දෙක දෙයක්නවා විපස්ස බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන හැට අටදාහක් මහාසංගරත්නට. දාන දෙන්නේ බන්ඳුම කියන රජතුමා එ බඳම කියන්නේ විපස්ස බදුජාණන් වහන්සගේ පියා. විපස්ේ බුදුජාණන් වන්සේම දන් දෙනකොට නගරේ කලකෝලාහයක් කාල කලබලයක් ඇති වුණා මොකද තාත විතරක් ඇයි බුදුහාමුදුර ප්‍රධන මහාසංගය රජතුමාන ඇයි දන් දෙෙන්නේ අපිටත් දන්දෙන්ට පවශ්‍යය කියල නගරවාසීම් ප්‍රකාශ කරටගත්. ගරවාසින් මෙ ප්‍රකාශ කරාම තීරණයකටාවා පින්වතුනි එක දවසක් දන් දෙනවා. රජතුමා එක දවසක් දන් දෙනවා නගරවාසින් මෙම මේම සතිය දවසගානය බෙදා ගත්ත. එදා ධානය දෙන්න තිබුණේ නගරවාසින්ට නගරවාසිංගේ ධානය දෙන්න තියකොට නගරවාසිං කල්පනා කලා රජතුමාවාගේ නෙමේ අපි සියලුමදී අංග සම්පර්ණව දන් දෙමු දෙනකොට ඒමයි දෙෙන්නේ. සෑම දේම දානට දෙමු හැබැයි කිරී පැණී හොයාගන්න නෑ එ. පැණී හොයාගන්නනෑ දැන් දානට සියල් සූදානම් එක තරුණෙක් ගෙනල්ල නග්‍රරවාසිංකුවා කහබනු දාහක් දෙල කුහහි හරිගිල පැීකිී ඔොයගන දේකිරරි මී පැණි හයාගෙන එතුමා හොයාගෙන එන්න ගියා එදා එතුමා පැණි හොයාගෙන කිරි හොයාගෙන යනකොට අ ප්‍රත්‍යන්ත ප්‍රදේශය ඉපති චර සීවලි තරුණය එදා එවකට ඔහු එන කැලේ මතින් එකො ඔහු හම්බෙනවා දඩු ඇල්බෑ මී පැණිවදයා ගඟ දීරි ටියක්ල ක අතින් අරග ෙනවා අතින් රග මොගවුණ සම්මකව වුණ ම්මක වුණ ස්සපුතේ අර තරුණයක්කවා කහවනුවක් දෙන්න ඔය දෙක දෙන්න කියලා කාහනුව තම මේක වටින්න්නේ කිව්වා දෙන්න බෑ කියලා. කහමනු දෙකක් දෙන්න දහය දක්වා වැඩි කලා. කාහවුණු දහයක් දෙන්නගො ඒත් බෑකකිව්වා කාමුණු සීයක්ත් දෙන්නකො ඒත් බෑැකිවවා අන්දෙමටකක් කහවනු දහක් දෙන්න ඔය පැනිටිකයි කිරි මුට්ටියයි දෙන්න කියෙලා. අන බල ුද්ියයේ තරම. ද්ධිමගේ ස්ොරූපේතමයි පින හොයාගන්න එක් ෙනගේ ොරූ පේතමයි ඔකල අතපත් කුසලේ කියලන අපි කියන් අවස්ථාවෙන් ප්‍රෝජන ගන්නවා.ඒ අවස්ථාවෙන් ප්‍රෝජන ගන්නේ කුසලේෙන් ප්‍රෝජන දැන් සීල මහරදධාතුන් වහන්සේලා වැඩම කළලා මේ විහාරස්ථානයට. මට මතක්ගන්නේ මේ කතාව අන්තිමට කියන්න මට මතක්ගන්නේ සීවලි මහරහතන් වහන්ේ බුදු හාමුදුරු පෙරටු කරගෙන අර වැඩම කරපු ගමනයි මට අන්තිමට මතක්ගන්නේ ඕෝ මට මතක්ගන්නේ මේ ඉති එනිසා එකොට දැන්. මොකද කළේ මෙයා කල්පනා කළ කහවනු දාහකට ඉගන්න මේ කහවනුවක් පටින දේ. මොකක් කරි මේක ඇති ඇහ්වා මොකදදමහි වටිනාකම කහවනුවක් පටින දේ ඇයි දාහකටඉල්ලන්නේ කියලා. ඊට පස්සේ කිවවා නේ බුදු හාමුදුරුවෝ ප්‍රධාන මහා සංගරත්නය හැට අටදාහක් දනට වැඩම කරලා එ දානයට පූජ කරන්න. ඉතින් අපේ දාක ඇතුම එදානි ගැන කියනකොටත් ම වචනයක් සමීරපුතේ කියන්නට ඕන එ ඇත්තටම මේ වෙලාවේ මිනිස්සුන්ට ආහාරාග හි ගයි පපුතේ එහෙම. ල්ල දිය නැති ප්‍ර්නතියනවා පපුතේ ඒ ළඟට පුොතේ දරුවෝ පාසල්්‍ය වාගන්නෙ කොහොමද ප්‍රශ්නතියනවා මේ උපාසුක් පාසිකවද. සහල්ලට නිවන් දගන්නත් වෙලාවක් නැති දරක් මානසික ආත ය න්න මනිස්ු න්න්නවා පුොතේ. වෙලා ්‍රේවිල් රස්සාගන්න පංච ංච මනිසුන්ට ලොක ප්‍ර් යනවා පපුතේ එඒති ඒහමත් තියාගෙන පොතේ. අපිට පන්සලට දානගන්න මේ මිනිස්සු හරි සංවේද සමට ගෙදර කන්නේ නැතුව පුතේ අපට වියාගෙන ධදානටික ගෙනල්ල මේ මිනිසු දෙන්නේ කුල් දෙක අල්ල වැඳල මේටික පූජ කරන්නේ අපිට මේ සාාසනික බ බ්‍රහ්ම චරයාාවයි වැඩම කරන්නට. ඒත්තන්ට පිින්සිද්ව ඒති යිසා මං හිතනවා මේ අවුරුදු දෙදා සයිසීයක් සම්බුද්ධ ශාසනය හයිසියක් ඉක්මවාගේ හිල්ලා මේ සම්මා සම්බුද්ධ ශාසනය අද දක්වා අරවගේ මහා විහෙර විහාර බැඳල මහ පින්කම් කරපු. දායක දායිකාව ඇතුළු පුංචි දංහැන්දෙම් මේ ශසනයට ශක්තිය දුන්නු සමස්ත ජාතියේ උපාසක උපාසිකාවන්ට නිවංසුව ලැබේවා කියලා. අපි ප්‍රාර්ථනා කරන්නට ඕන සංසාරික වස්සෙ. එකොට පුුතේ දැන් මේකුව මට දානනි බෙදන්න දෙනවන ම මේක දෙන සල්ල ේපා. ඔන්න සද්ධාවන්තය දෙෙසුරූපයේ. ස්‍රද්ධාව. මේ ඉතින්දැ කරන්න දෙයක් නෑන ඇල්ල කිවවා සංවිධයකමන්ලෙට කිරී පැණි ලැබුණ. හැබැයි මේ මහා පුරුෂය කියනවා මට දාන බදන්න දෙන්න ඕනෙ කියලා. දැන් අවසර දුන්න කරන්නදයක් නැති නිසා දැ දාන ෙදන්න කියිය ධන ෙදනගම ප්‍රර්ථනා කරනවා. හැට අටදාහකට බෙදන්න මෙතන කිරී පැණී නහ එ නමුත් ප්‍රාර්ථනා කරනවා. යම්කිසි සංසාරක කුසලයක් මගේ තිබෙනවා. බුද්ධානුභාවයක් තිබෙනවානං මේ කිරි සහ පැනේ ප්‍රමාණවත්වේවා කියලා ප්‍රාර්ථනා කලා. ජා හසේ ව ද න ුදු රුණ හස න ද හාදර ර්ථ න සියල වාමී වහන්සටම ්‍රාණවත්වේ වගේ. බෙදනවා බෙදන දන බදනවා සෑමවා වාමී හන්ස කම ප්‍රමාණවක්. හදවත සතුටුයි වැැඳගෙන පිං අනු මෝදන් වෙනවා බුදුරජාණන් වහන්සේ නිවන්සුය පතනකොට එමහා පුරෂය කියයනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මට නිවන්සු එනමේ අශ්‍යය. අ සසර පුරෘද්ධ තියනවා සංසාරේ පුරද්ධ මතු වුණ. වාමීණනි භාගයෝතුන් වහන්ස ලැබීම් මතරග්‍රස්ථානය එදත් පත් කරනවා දැක්කා. ස්වාමීනී මට ලබන්න අත රග තනතුර ලබන්ට අවශ්‍යයි. සම්බුද්ධ ශාසනයක ඉතින් බුදුරාණන් වහන්ස දිවිසින් බැලුවමෙක ස්ටව වෙනවාද කියලා.ඒ බලනකොට දක් මේක සංසාර පෙරම්පුරාගෙන එන්න චරිතයක් ඉට වෙනවා විවරණයක් දුන්න. පින් දහම් කරග නගියොත් ඔට ඒ තනතුරට පත්වෙන්න පුළුවන්ගේ. පින්දහම්රගෙන දහන ධර්මාදී පින්දහම් කරගෙනව මනුස ැරිලගේල්ල නවත දිවිලෝ ්‍රක්්ම ෝකවල තුුණ අබුද්දෝත් පාද කාලයක මෙයා උපදිනවා රජකෙදරක කුමාරයෙක් වෙලා එහම අබුද්ධෝත් පාද කාලයක් අම්මගෙනක්න්නවා අතාතගෙනෙක් නරජෙදරක කුමාරයෙක්වෙලා පුංචිම වයිස තාත නැතිවුණ අම්මගේ අවා ධරගෙන පුංචි කුමාරය රජ වුණ ංචි කුමරය රජවනාම මේ කාලෙ පසේ බුදුරජාණන් වහසලා තමයි පුතේ වැඩ සිටියේ. හිමාල පරිවතය ඉඳල මේ රජගෙදරට පසේ බුදුරජාන් වහන්සේ දනට වඩිනෝ. පින්කමක් කලාම පින්වත්න්නේ පිනේ ස්වභාවය තමයි අපිට මතක් කරන්න පුළුවන් පතේ. උනක් හැදුනත් ලෙඩ ඇඳකට වැටනත්. අසාධ්‍ය අවස්ථාවක් ආවත් නින් දෙෙන් හරිපුතේ මතක් කරන්න පුලුවන්කමතිෙනවන්නේ ය. යල්ලියයාලි පිනේ ස්ොරූපය තමයි යල්ලියාලි සහිපතැක් වෙන දේවල් සිද්ධකරාට පස්ෙපුතේ ජීවිතය පින්වන්නේ මතක් කරන්න බෑ හිතට එනකොට අපිඒ එක වාගන්නෝ මොකද එක දුක්්‍යතයි කඳුළු හලන්න ඕනේ අස්සුමුකෝ වේදනාවක්ය නෝ කඳුලක්ෙනෝ සුසමක් හැබැ පින කාමයහෙම නෙම. ඒ කරනකොට පි ගැන කියනොට කියේර්ද රාවේ පැතිරෙනකොට ඒ පුදගලගේ ගුණගැන හනකොට හදවතට පුදුමාකාර සතුටක් ඇතියනො මන්මේදේ කලා නේද කියලා. එති එතකොට පුතේ දැන් මේ රජකිතර මේ පුංචුකුමාරය රජවුණා. අම්මගේ අවවාධනු ශාසනගන්නේ. පසේ බුදුරජාණන් වහන්සලා හිමවත් පව්ේ ඉඳලා මමාලෙ ඉඳල වැඩමකරව දනට. ඉතා අල්ලපු නගරේ අල්ලපු ගම ල්ලපු රටේ රජතුමා ල්පන කලා පුංචුකුමාරේ රජවවෙලාය මේ ප්‍රදේශේ පලාතේ. මේ ගරය මේ පලාාත අල්ල ගන්න මේ රට අල්ලගන්න ඕනෙ කියලා කඳවරු බැඳ චතුරන්ගර සේනාවගෙනැල්ල මුළු නගරේ වට කදවුරු බැන්ද. ඒ ප්‍රදේශයේ වට ඊට පස්සේ අම්ම අවවාදයක් දෙෙන අපපුතේ යුද්ධ කිරීමන මේ නුවනට හුරු අපි කරන්න ඕන මේ සේනාව වට කල්ල කඳුරු බැඳගන්න තව පිටිින්. කන්න නැතුව වතුර නැතුව දුක්වෙඳල මේය මැරෙනවා. අබලදුබල වෙන. එකොට යුද්ධට එෙන්න මේ අම්මගේ අබවාද අරගෙන බලල්ලක් විදියට මේ අය වට කරගත්තා වතුර නෑ සාපිපාසා දුක් ඇති වනාම කොච්චර පහිඩාවදද කියල බලන්න පොතේ සමහර වෙලාවට මං අර මුලිනුත්කිව්වනන්නේ වලපනේ වෛද්‍යවරියක් ගැන මකිවවා. වලපනේ වෛද්‍යවරිය රෝහලක ඒවා සමාජ කතා කරන්නත් නෑ අගේ කරන්නෙත් නෑ. වලපනේ වෛදිවර ඕන තරන් කඋුරස තරු රණ සමාජගකින්නේ. ගුණවර්ණනා කරන්නේ ගුණවතාට ඉඩක් දෙන්නේෙ නෑ ගුණ කියන්නේ නෑ. දැන් ඔත්තන්ට අවසරප හමුතුරන දැන් ඔය පෙරහර අලිගෙන කතා කරනකට අලින්ට බනින්න මිනිස්සු ගැ ඕනෑ තරම් ප්‍රසි්ය ලබෙනවා හොත්ම මේ දැන් අප දිස් නම් වගේ අලි ඇඳුම් සපය නෙතවට යාර අක්බෝ කියනතාට ඕන තරම් මේ ප්‍රතිකාරන මේකුල් ලොගෙන සමාජි කතා භහක්න අප හම. ොතේ ඕනෑම දෙයක් වුණම කුණුරස තලුමරණ මනිස්ස ඕන තරන්ග න්නවා. නරකදේ තලුමරණ. හොඳ දේට ඒ තැන දුන්න නම්. ඒර ල් ොච ලස ක ල තහෙම හොදේ ගේ කරනම් හොඳදේ සමාජගත කරන්න. ඊලන්ගේක තමයි පුංචියක් ඕන දේ පොඩි වැදක් නොත් අලඳදක් ිදන මොහරි දෙයක්ක් නො අත පසු ීමක් නොත් ඒක ප්‍රද් කර තර ගට එ. හිළඟට මේ අඩන මිනිස්සු මේ දුකට අඩන මිනිස්සු අර අපේ මනුස්සේ ගැන දුක අට්ඩුවන කොචර වටිනවද මේ වෙලා සපත්තු කැන ති දරුවොච්චරින්න්නවත් ගෙදර කන්න විදයක්ක් නති මිස්ස කොච්චරනවත් අසර වෙලායින්න ිනිස්සු කොචරවන ඒළග ිගතමයි මේ පුතේ මතකරයා ගන දැන්. බුදුරජාණන් වහන්සේ අනන්ත දැක්ක දිවැස්සුල තිපු මිනිස්සු ඒ. බුදුරජාණන් වහන්සේ අනන්ත දැක්කා රාකලපොවලා අලිියත්තු එවනයි. ලෙට බදුරාන්ස නන්ත දක් අලිය ත්තුන්ගෙන් වැගන්න චතුරන්ගනි සේනයිට ඇත්ස් රත රිය පාබල මෙව් අතිබුණනේ. පහල ස සමහදානද මුතු කොඩල මහර රජවරන්ට මන්ත්‍ර තිබුණ කියවා. මේ අල්ලන්න අලිල්ලන්න මන්තරතිබුණ වීනාවට මතුරල්ල වීනාව ගහනකොට අලි එනවලු දපන වෙලා. එ. එහෙම ඇත්ගාල් තිබි තින සහරජවරන්ට මේම බුදුරජාණන් වහන්ස දැක්. එම එකකොට බුදුරජාණන් වහන්සේ සත්ව හිංසනය ගැන මේම අල්ලන්න එපා මෙම චතුරන්ගී සේනාව හදන්නපා අස්සෝොට මේම කරන්න එපා ඇත්තු අල්ලන්න එපා කලා ඒවා කියන්න ගෙන යම් කිසි ආදීනවයක් තියෙනවම්. ආදීනවේ ආදීනවේ තියන කෙනා කරගත්තු කෙන ගෙවාවි සතා සතාගේ කර්මය ගේවා එහම ඇැම බුදුරජාණන් වහන්සේ ධර්මය බදුජාන් වහස දේශන කළ සත්ව හිසාාව හිංසාාව ඒආදීවසෙන් හිසසා හැබැ පරමණමේ එහම. රම හිංසාාවනේ පරම අවිහිංසාාව වනනාට පසෙ ජීවත්වය අමාර. එතකොට නිගන්ට දහම වනවා. එඒති එන්සා සහල්ලාට අද ගොඩාක්යින්න කෙ ල් කදඳරු හල මනිස්සු එති ම ගැන කියන්න නේ මහර වෙලාට සුනකට ටික් නොද මනිස්සු තමයි එහම අල්ල පුග රන්න සුනකයාාවට පසේ ුනකට ට ව ැනල පල්ක්ර න ර ටික් හ ලො මේ පෞගදසක දක්පුතේ පදදුක්ක ප්‍රදේශේල ම් කොටසේ ටහි හොරලකන ගම්දර වසම දේනයක් ඉටිය පවිත්‍රා මදුවන්දී. ඉළඟට පුතෙක් කිටිය දෂ්මන්ත ලක්මාල් කියලා. මේ දෙන්න ඔය විශ්වාස කරන්න පුේ මම්ම තෙටම කියන්න ඕනේ. ඒ දෙන්න මොකද කරන්නේ. පරිසරේ කොහේ හරි ය සොනකේක් බලු පැටියක් දක්කොත්ේම ගෙදරගෙන හිල්ලලා හදනවා. අවුරුදු ගානකොයා විශ්වාස කරන්න පුතේ මේ තරුණ ජෝඩුව හැමදාම දින පතා හරෑටපුතේ බට්ටික ව්‍යයාගෙන කියලා රෑ එකයි දෙකයි මුළු ප්‍රදේශම සතුන්ට කන්නදෙනවා පුතේ. තුර මට තුත කොහ. ඒ කරනග ම ටලුවක්ක පැත්තක එක පැත් ධර්මේ වන ප ේ දිසන ට සංහ රට පස ආත්ම සීියක් ප්‍රතිඵල නල් දනකළල ධර්මීතයවන හම. එකොට මේ වගේ අපි හදන්නේ අර මොකාක්කරේ අපි මහා දරුණු දහමරිකේක්. මාධ්‍ය අයතන වනත් සමල්ලාටපුේ දාමරියෙ මරපු එකක් ගැන ධමරිකය කරපු දෙයක් ගැන ප්‍රවෘතියක්ප පල කරනවා. හැබැයි අ හොඳ තරුණ ගමයකරපු හොඳ වැඩක් ගැන ප්‍රෘතියක් ඉට දෙන්න පත්තරෙේ පටුවක් වෙන් කරනිවත් ය අනේ ෝ පල්ල වැඩන්න බලග නික්න ක. එසහ රේටපි ප්‍රෘතියක් බැලුවොත්, එමන තම් පත්තරයක් බැලුවොත් එමනත මේගෙන ෆෝන් එකෙන් මාධ්‍යයක් පරිශීලනයකරොත් දාමරිකයා ගැන ධහමරිකයා මරපු හැටිගැන දාමරිකයා කරපු හොරන් ගැන මැකන් ගැන කෙරම සක් ගමී අරවගේ බෝසත් ගතිකුණ තියෙන මේ වගේ දානසාලාහදපු. මේ වගේ මෞ්වරු ඊලඟට වෙහෙර බැඳපු මෞ්වරු සම්මා සම්බුදු ශාසනයට මේ වෙලාබෙත් පුතා දන්නව අද විදුලිපිල ගෙවන්න බැරි සමහරආයහිතන මං්‍යතනව සමල්ලට මේ දිස්නා අම්ම මෙම වැඩ කර ඇති. විදුලිපිල ගෙවන්න බැරි පන්සල්ොල යි්පල සහර පන්සල් වොල විදුලිබිල ගවල සමහර වෙලාට ඒවගේ මහ දාන පතිත්වෙන්ටයුතු කරන මිනිස්සු ගැන සමහල්ලාට පුතේක්ෂයාය එකයි දෙකයි එ. අරවශයා ලක්ෂ ගනංෂයාවප පන්සීයි දාහයි ලක්ෂයයි ලක්ෂ පා ති නිසා. උුරස තමයි තලුමන ඉතින් දැන් මේ නගරය වට වට කරලා කඳ වරු බැඳගත්තා. එතකොට පුතේ දැන් නිියයට කන්න නෑ කන්න නැතික වතුරටිත් නැතික විශවාල වේදනාව. පොතේ කන්න ලැබුණට පස්ස තමයි මනිස්සු කාමය හොයන්න. එතකන් කාමය හොයන්න බඩ පිරෙන්න්නව වන ඩ පිරනලස කාම ෝයන කාමය ලැබුණලස ඊල්ල දේ ල්ටික වයන. එඒ මේ කාමය ගැන මහ ගන්නක් ඉතින් දැන් අර කාන්තාව ගැන කියන කොත් බුදු හාදුරන්ගේ දේශනාව තියනවා එක මාතු පිත් පුතු සූත්‍රය කියලා සූත්‍රය ඇතින මාතු පුතු සූත්‍රය කියලා මාතු පුතු සූත්‍රයේ කියනවා පුොතේ කාන්තාව කියලා ගැන්නේ මාර්යාගේ ඇම මාරයාගේ ඇම නැතම් මාරයයාගේ කොක්කක් විදියට තමයි කාන්තාව හඳුන් ලතින්න. එතින් ඒකදදැ මෙතන ඒ කාරණාවත් පොඩ්ඩක් කියන්න අරකතාව කියයලා ආනන්ද හාමුදුරුව අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීණී භාගයවතුන් වහස. කාන්තාව ගැන අපි කොහොමට පිපදින්නඕන ඔබහන්ේ නැති කාලකති කියලා එතින් බුදුරාණන් වහන්සේෙන දක්කොත් නොදැක්ගේ ඉන්න කියලා. එට පස්සේ අනධාතුරහ ස්මී භා්‍යවන් වහස දක්කොත් එහෙම මොකද කරන්නේ. දැක්කොත් කතා නොකරඉන්න කියවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස කතාාවට එෙමවත් මොකද කරන්න කියලා. කතාාවට ව සිය උපදවාගන්න කියවා. සියෝපදවාගන්න කොමද ස්වාමීනි භාගතු වහස අම්මගේ වයිස කාන්තාවක් කතා කනවානම් මව කියල හිතන්න. නැගැියගේ වයිස කාන්තාවක් කතා කරනවාන නැගනිය කියලෙහිතන්න සහෝදරිය ගැන කියල හිතන්න කියනවා මොකද කියල කියෙනවා. ආනන්ද පුළුවන් කාතාව තමයි මේ සම්බුද ශසනය දව කර. සම්බුසාසන දියුණුරන්න දම්පහම් පූජරන්න සමට ගෙදරය පවාපුතේ යොමු කරලා මේ ශාසනක ක්‍රියාවලට කාතාව තමයිටයතුකරට හැ දන්වාද සමහට කාතාවස යුද්ධ ඇති වෙලා තියෙන. කාතාවවන්සසා රජගම නඇති වෙලා යන. එඇතරක්නේ කාන්තාවන්සසා රෂ්ිවරු සමහර ධ්‍යානලාබී ස්වාමීන් වහන්සේලා ්‍යාන පිරිහවාගෙන තියෙන. ඊළඟට කාන්තාව ගැන මේ සූත්‍රයේ දදිම හඳුන් වන්නේ. කාන්තාව කියලා කියන්නේ එකන අම්මලට නිින්දා කිරීමක්න මේ අම්මලත් තේරුම් ගන්න ඕනේ කාන්ත ස්ත්‍රිත්වය කියන එක. අම්මලට භාවිතා කරන්න පුළුවන්. ධ්‍යානලාපීන්ගේ ධ්‍යානය පවස් සින දැන්ට අවශ්‍යනම් භාවිතා කරන්න පුුවන් එහම අවශ්‍යන ඒක නිසාම බුදු හාතුරු දේශනා කරනවා කාන්තාවනුත් පෞසිද්ධ කරගන්නවාගල. නිරයගාමී වෙන අපාගාමී වෙනවා කියලා දේශනාකට. දැන් මේ අම්මගේ උපදෙ සරගෙන පුතේ දැන් මේ විදිට මේ පිරිස හිරකරගෙන ටිය. පසේ බුදුරජාණන් වහන්සේ බලනවා මේ අකුසලය නිසා සංසාරය පාරමිතාපුරන බෝසත්වරයකුට වෙන්න තියෙන විශාල පාඩුව දෙකලා. වැඩම කල්ල දන්වාන්දල කිව්වා රජතුමනි මෙහෙම කරන්න එපා මේක විශාල පාපයක් මේ පිරිස නිදහස් කර නිදස් කර. මේ අම්මයි පපුතයි මැරිල ගිය අමයිපපුතයි මැරිල ෙල්ලා දිව්‍යමානසික සැප විදන්නේය කරළ අපේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය බුදු හාමුදුරන්ගේ ඥාති දියණයක් වෙලා සුපාවාස එළමට කෝලිය කුමාරේ කසාද බනින්නේ. මේ දෙන්න උපදිනවා මේ දෙන්නට දරුවෙක් හටගන්නවා කුසේ සුපවාසාග කුසේ මේ දරුවා දරු ගැබේ හිරවෙනවා අවුරදු හතා ඉදින හතා. අවුරදු හතා ඉදි හතා. දැල් සුප්පා වාසහට විශවාල බේදනාවක් මේ ලෝකයේ අම්ම කෙනෙකුට විඳන්න තියෙන වේදනනා අතර පුතේ සමීර මේ අම්මලා මේ සමස්ත ජාතිය මහගෙන නිවානේ මේකයි බුදු හාමුදුර උපමා කරන්නේ ඉදිකටු මලේකින් ඇතෙක් උපන්නා කෙල තමයි දරුදුක. උපමා කර. ඉදිකඩු මලයි ඇතයි ගැ හිතලාවලන්නකෝ. අම්මලාට දරුවා උපදින වෙලා ේ තත්පර ගාණනත් සමිරපුතේ වේදනාවක් කියෙනවලු. ඒ වේදනාව තියන වෙලාට වසභූතලයක් වනත් බොන්න පුළුව. ලඟ තියනදයකින් යැනගන්න පුළුව. ඒ තරම් වේදනවා. ඉලකට අම්ම ගෙන ගියදි වචනය කියන්නනපුතේ. ඔය අම්මගේ කස හරියට වැහැරිලා. රැලි වැටිලා ඔය අම්ම පුතේ තියෙනවා පුතේ ඩේ මේම සිස්සක් හැඩේට මහපු මැස්ම හැම දරුවෙකුම දකින්න ඕන දෙයක්. එතමයි දරුදුක. ඒිෙන වඳපු වේදනවා. මේලෝක කෞද පුතේ අපි වනේ බඩ දෙකට පලාගෙන තිෙනෙකින්න්නවාද. අපිනේ ච්චර ේහලපු කෙනනෙක්කින්නවාද. ඔය අම්මට පුළුවන් පපුතේ ඔන්න අපි අන්ද කරන්න. ගොලු කරන්න බේහිරන්න අඩුපාදු ඇ දර විදේට උපද වන්න තිබට. හෙම කරේ නෑ ොතේ ඩට මෙහම උදරට අතතියාගෙන අපිව රඇකල කකුල් දෙක නිල් වෙලා. කකුල් ඉරිදලලා. ඔයාටත් ඇැතිපපුතේ ආදරනීය බිරිඳක්. ඔය සැමියෙක්. දරුවෙක් ඇති මේ අහන සමස්ස ජාතියම බොහෝ අයට බිරිඳක් ඇති. බොහෝ දෙනාට දරුව ඇති. ආදරනය බිරිඳ දිහා ඔයා මොහතක් නතරවෙලා කල්පනර මට හිතනවා වෙලාකට අපේ තාත්තච්චර දුක් විද නැදගීම ටතෙනවා. තත හම්බ කලා තාත දාඩී වැගිරෙවවා. අපි වෙන බලය ජවය රැකවරණය දුන්න හැබේ මට හිතෙනවා අතර වෙලා හිතල බලකොට අම්මත් තරන් එකනේ තාත්ත දුක්විඳපු ප්‍රමාණය අම්ම දුක්විඳපු ප්‍රමාණයේ තරදකතිබොත්. මගේ පැත්තටික් යට යයිද බරවෙයිද කියලා මට හිතෙනවා. ඔයා ඔයාගේ ආදරණය බිරිඳ දිහා බලන් ඉන්නකොට ඔයාට හිතෙන් නැදද පුතේ නේද. ඔයාගේ දරුවන්ට ඔයාට අම්ම කෙනෙක් වෙන ආදරනය බිරිඳ ගැන අනුකම්පා සහගත ස්වරූපයක් මේ ගැනිය කොච්චර දුක්විදිෙනවාද අපේ ගෙදරය සමහල්ලාට අතේ සතානැතුව ඉන්න මිනිස්සූ කෝට පිතියූ කරේ ඔය බිරිඳ. හ මුදල්ටික සැලසුම් කළලා සට්ටුුවක් දාලා මාතයෝ සල්ි ටිකක් තින අපි වාහනයක් ගමු කියලා සමහට පිරිමියා කියන කෙනා හිතුමතයට වියදන් කලා ඔහ මේ සල්ලි විසි කරා වියදන් කර යාළූ ඇසුරු කලා නොමගට ගියා හැබ මේතික ඔක්කොම සැලසුම් කරේ බොහෝ විට ගෙදර පිරිඳ ඇ ඉනිසා මෙන්න මේ අනුපං අනුකම්පාසාකත් ඇති අම්ම කෙනෙක්ගේ වේදනාව දුක කියලා කියන පොඩි ප්‍රශ්ටික් නමේ තියෙන් මේ දරුවක් කුසේ රජන අවුරුදු හතක් දුක්විඳෙනවා කියන්නේ පුතේ කොහොම වේදනවද කියල හිතන් අම්මලා කියන ඒ බරෙන් නිදහස්සනවා කියලා නික එමන දරුවෙක් කුසඩාම අම්මල කියනෙ බරෙන් නිදහස්සනවා කිය විශාල වේදනා විශාල බර පොතේ ගෙදර අම්මට දරුවෙක් ලැබෙන් ඉන්න කාලෙට. ඔයාගේ බිරිඳට දරුවක් ලබෙන් ඉන්නොට. අර ෝඩ ැඩල් කඇට දෙකක් පොදැ එක දලා ඔය කොදේල් ගන්න න. එනකොට ඔයා බලනවා මාස නමයක් මේක කරේ කරේ එල්ලංගෙන් එක කොච්චරමාරුද. ඔයා වෙනුවෙන් සැමිය වෙනුවෙන් දරුවෙක් කුසේ දරාගෙන. සමහර වෙලාවට රෑට පුතේ බලන්න රෑට ළමිය අඩනකොට? මේ සමස්ත තාත්තල ගල්පලා කරන්න දරුව ගල්පනා කරන්න. රෑට පුංචි නංගී අඩනකොට ඔයාගේ අම්මා ඔයාටයි තාත්තටයි ඇහෙන් නැතිවෙන්න පුංචි නංගීව නැගිලා නලෝනවා. රෑට අන්තිමට නිදාගන්නය ඔය බිරිඳ. උදෙෙන්ම නැගටින් ඔය බෙරිද. සමස්්‍ර ජාතියම ගාන්තාාව ඕමයි. අන්දිමට සංග මුළු ජීවිතයම දරුව වෙනුවෙන් පුතාලා වෙනුර ඉතිහාසත් කියනෙ ධර්මයත් කියනවා අපේ ඉතිහාසෙත් කියයනව ඉතිහාසත්යවන මුල්කාලය දෙමවපිය යටතේ ගහැනිය ඉන්නවන ඒට පස පිරිමි පුතාල යට ඉන්නවන ග හත්තේයායට දේ මහත්ත්‍යරු පිමි පුතාල යට න්නවා. ඒම ගැනීග තිපුනේ අපේ දහමත් කියයාදන්නේ බදුරජන්දේශන කරන්නේ අම්මතාත් ආරෙන් රැක ලාගෙන ඉට පස්සෙ දරු යටත සැමියයට ආදරෙන් ආරක්ෂාව වෙන්න්නවන ගෙනකතමයි ගහැණක වටිනාකම. කො බදුජාණන් වන්ස ය පැවිදහෙම ලබාදනකොට අස්ට රුදර්ම පණනවල ේද කාතාවන්ගේ ගෞරවයා ආරක්ෂාවෙන විදියට තමයි. නේද නැගනියනි කෙලා ගැනුවේවා පිරිමිවේවා පුත්ත කියන වච නෙන්ින් තමයි බුදුහාදුර ආමන්ත්‍රණය කළ ආමන්ත්‍රය කළේ. එතකොට අම්ම කෙනෙක් කොච්චර වේදනාවක් මඳනවාද පුතා. ඉති මේ අම්මකිව්වගිහිල්ලා මතකදානයකට මතග දානයටට බුදු හාම්දුරුවන්ට ආරාධනා කරන්නට කියලා. හාන්තුරන්ටගේ ලාාතන කරමේ කෝලිය කුමාරය මගේ බිරිඳත දරුවෙක් කුසේ ඒරගෙන මේවාගේ විශාල දුකක්න දෙනවා බුදු හාමුතුරුවනේ මත්තක දාන මතක දාන කියගන මැරැන්න කින් දෙන දාඩන්න. හැබැයි ඒ අම්මල මතකතියාගන්න පින්වතුන මතක ධනය කිය දුන්න කියලා මැරෙන්න්න. සමහරත්තු හිතාගෙන වාමේ ජීව මතක. ස්්‍ර පූජාව සමහර ඇත්තු බයයි ජියවමත වස්ත්‍ර පූජාවක් කරනවාකිුවම සහරයි බයයිහිතෙනවා ලමයි ලෑස්ති කරනවා අනේ ස්වාමින්න් වහස අපේ අම්මට ජීවමතකයක් පූජ කරන්න සමහරයි මේ මරණය කියන වච්චනටත් බයයි. ඒ ගනත් මැරෙන්න්න ඒගන කතා කරන්න ප ගැන කතා කරන්න පක් ඒ මහාදැන් ම කිවත්ස්වාහරල්ලාට දායක ඇත්තකුට පින්වත්න්නේ අපොත්වවෙන්න නේ තියෙන්න්නේ ඒකට අපි ඕන වෙලා අආයෝස්වාමි වවාසතා කොච්චන වැඩ තියෙනවාද. සයිනසය වචන තරක් කියන ඕක අව කැපිෙන වච්චනය. කවදහරි මැරෙන්ට තියෙනවානම් ඇයි අපි මරණය ගැන කියන්න බයවෙන්ටොන් මරණය ගැන සහිපත් කරනක ඒක භාවනාවක් කිවන්නේ හිත වඩාගන්න පුළුව මණනා ස්සතිය. එදකොට පුතේ බලන්ට දැන් මේ අම්මකිවා මතක මේධනිකට ආරාධන කට බුදුහාන්දුරණකින් ආරාධනන් ආරාධනාකන සුකිනෝ හෝතු සුප්පාවාසා කියලා එ බුදු හාන්දුරු වචනයක් දේශනා කලා. කිවවා බුදුරජාණන් වහන්සේ කියන වචනටි කකාහාගෙනෙන්ට. මේ වචනය බුදුරජාන් වහසේ දේශනා කරන කොට දරුවල් ැබුණා. ඇ අදරයනකොට රුවවා ලැබිල නේද පුතෙක්කුපන්න. අවුරුදු හතක් කුසේ හිරවෙලා. දැන්කිව ගිහිල්ල බදු හාමුදුරන්ට දින හතක් ධාන ආරාධනා කර. ධානට ආරාධනා කරන්නයන කොට පුදුම වැඩේ පතේ සමීර දැන් වෙන බමුණෙක්ඇල්ල ධානයටට ආරාධනා කරලා. පොදු හාදුරුව කිවවා කොහොමත කරන්න ද දාන එහෙනම් මුගලම් මහරතන් වන්සරක අර මුණනව පාද වන්නගල්ලා. තව දින හතකට පස්සට ධන යෝදාගන්ට. මොගලන් මහරතන් වන්සකිලා අට බුණනට කියෙන සුපවාස අම්මගේ ගෙතර. නට රාදනා කලති බුදුරජාන්හසේ ප්‍රධාන හාහසංගරත්ය වඩින්ට සූදා නම්වෙේනි. ඉතින් ඔබේ දානය දිනහතකට ආපස්සටකෙන දැන් මේකත් ඔොඳ කතාවක් අපේ දායකඇත්තන්න මොකද සමහල්ලට අදකාලයෙමකිවන්න නද වෙන පන්සලකට යනම් ඒ පන්සලත කරහෙන ඒක ප්‍ර් ට යන ය ගේ ප්‍රශ්හ ර දයන අපිට ජාතියේ නාලිකාව නත්තෙම් ගන් තාා කරන්න ල. ඒති මමස් ස්වාමීන් වහන්සන මස අනන්ත අසරන වෙන. සමහට ධර්මදේශනාවකට වැඩ කල ලක ස්වාමන් වහස සැ පිලා. එ පාන්දර වඩින් ඉ අ උදේට දානගෙන දායකයාගේ ඒ සාධාරණත්්‍යකුත් ව අසාධරණත්ත්‍යකුත්ති උදේ දාානගෙන පුදායක බලාපොරත්තුර ලොකුහාමුදරුවම පින්දෙන්ට. ඒකට ගැපෙන ඊළගට විවාහාරන්න ලොකුස්වාමින් වහස වැඩියට බෑ. අ ලොකුමස්වාමින්න් වහස වඩින් ඕෝන. ලොකම වාමන් වහසන වැඩියොත්මොද වන්න අපිධානය දුන්න ආරය මහා සංගරත්නයට බොදු හාමුදුරුවන්ට නෙමෙයි. ොකහාදුරු වැඩියේ නෑ කියලා දුරකරතු අදදිලගෙන ලබ හස ලබේ දානී නෑස්වාමීන් වහස. ඇගේෙලවන් ලොක හාදුරු දනට වැඩිය නෑ කියලා. එස කුමනහරි ස්වාමින්න් වහසනක් දන්වඩ වලදනවාගෙනෙක නෙමයිඇ බුදුහාමුදුරුව වලන්නතේ ුදු හන්දරන්කාලම ප්‍රශන තිබන වි දේවල්ලගෙන බුදු හාමුදුරමුණගේන යන්ද බෝධම පජාවට සදුස කියල ලෙනා කරන්න හේතු නඒකන බදුහාමුදරෝම දැකලා බුදුරජාණන් වහසටම පූජකරන්න පපුදේ කියන්නේ. එම එනිසාතමයිද ඉතින් එතකොට දැම්මොකද වනේ දැන්කිවවා බම්මුණ නාහනවාම ගලන් හාහදරගේ සාවාමින්න් වහස දැ ම බවහසිට කාරණා තුනකට මේ පොන්දුවක්දෙන්ට පුළුවන් එහම මොකද ම ගෙනාපු ධානවස්තුූන් නරක් නොවීතියයේයිද සතියා. මගේ සද්ධහා විනාසෙන් නැතුවතියේද. මේදිනාත ඇතුළට මම් මැරෙන් නතුවතිේයිද. හරින සාධානණයි කාරණාතුන්. ඒවා ම කාර දෙෙකට පොරොන්දුවක් දෙන්න මොකක්ද මගේ ඉරධදි බලෙන් ඉරධමතුන්වත් අක්‍රස්ථානය මගේ ඒරදි බලයෙන් මම ඔය ආහාර ධාන උපකරන නරක් නොවී තියෙන අධිස්ථාන කරන්න එ ඒවගේ මම ඉරදි බලයෙන් දිවැසිම් බලනකොට ඔබ මේ සති අතුලට මැරෙන්න්නේ මට ඒගැනක කියන්න පුළුවන්. හැබැයි ඔබේ හිතේ තියෙන සදධාව ගැන මට අදහසක්දට බෑ. රටගක් දෙෙන්ටබෑ විශවාසයක් දෙටබෑ ඒක ඔබ විසිම් ආරක්ෂා කරගත යුතුයි. ඉති එනිසා පින්වත්දායක පින් උතුන් මතකතියාගන්ට ඕන හදවතේ තියෙන සද්දාව ගැන කාඩවත් ඇති කරන්නත් බෑ නැතිරන්න බ. ොම දෙයක්ක් දැක්යි කියලා නැතිවෙන්න න ඇතිවෙන්නෙ නෑ ඇතිවෙන්නේ බුද්ධාධදියතුනරුවන් පිළිබඳ පහැදීමෙන් වැඩිකර ගන්නඩපුුවන්. හැබැයි රි සද්ධාවන්තයගේ සද්ධාව චලනය නොවී පවතිනවා මොනමොනදේ කොයිකොයි ආකාරයට ඇසන්කනින් ආග්‍රහණය විදගත්තත්. ඉතින් දැන්ධ දනට වැඩම කලා තින් දනට වැඩම කරට දැන් මේගේ සිදධියත්තියනෝ ඔය අතරේ සිද්ධයක් සිද්ධ වෙනවාන කදිරවනේ රේ තාආම්දුරන්ගය කතා. අ ඕ අධිරවනේ රේවත හාමුදුරුවෝ රේවතෙලා ගැනන්නේ ැරයුත් හාහම්රග සහෝදරය.න්තිම බාල සහෝදරයක්. මෙයාගේ අනිත් හයදනාම මහනලලා චාලා උපාලා සිස පාලා චුන්ද රේවත ඔක්ොමදැම් මන වෙලාම ඕද ේවත හාමුදුරුවෝ කසාද බන්ධන්න එක කියා මේ රේවත බාලයා. අම්ම සාරි බැමිනිය කසාද බන්දන්න එකන් ඉල්ලා දැම් මේක උපාස කම්මලත් මතකදයා ගන්ටඕන දෙයක් සමස්ත හැම දෙනාම කසාද බන්ධන වෙලාවේ, වැඩිහිටි ඇවිල්ල ිරිඳගේ පාර්ශවයි ආසිරුවාද කරනවා අලු දැන් අපත් තිබෙනවා මොකක්ද අපේ අත්තම්මාවාගේම අවුරුදු එකසේ වෙස්සක් ජීවත්තේවා කියලා. බිරිඳට. ඉතින් දැන් බිරිඳගෙන් අහනුව රේවත උපගේ අත්තම්ම ජීවතුන් අත ඉන්නවාද. ඔවන්නවා. කොයිද අරයහ පැත්තේ කුටියෙවා. රේවත ගිල් බලනවා අත්තම්මද බලනොට හම රැලි වැටිල වැටිල ඇස්පේනෑ යන්තන් උස්ම වැටිනො විතර යතන් කතා කරගන්න විතරේ අවුරදු එක සිය විස්සල අතම කෙනෙකින්නවා. රේව තහනවා මේ අත්තම් මද. ඔබි අත්තම් මද ූ මේ අත්තම්ම එතකොට දැන් අර වැඩිහිටියෝ ඥාතිව ආසිුරවාාද කරන උබ මේම වෙනකං ඉන්න කියල. එතකට දැන් මේ හම රැලි වැටි ඇස්පේෙන් නැති නේද අහ අපි ගැන පඩංගුව අහච්චි කෙනෙ? අපේ ගමේ වචනයෙන් කර මේම ආච්චි කෙනෙක් කරක එක්කස. නේ මටනම් එපා මේ සංසාරකව. එනකොට බිරිද මේවාගේන සැමිය මොනව කරන්නද දෙයනි.රට අල්ලන්නද ලෝක අල්ලන්නද නිවන් දකින්නද මොන අකරන්නද හිතන්න කෝ අඹු සමියෝ දෙන්න මෙයා මේයදේ අරවිදිට දැස නපිණ වැටිලතියනවා මෙයා මේයද ල මොව කොහේ අල්ලන්නද ලෝකය අල්ලන්නද. නිදකින්නද අයෝ මේ ජීවිතේ මටන පාකල හිත්තට අධස්ථානයක් ගත්තතා මම්ම මේ මර වගලින් ගැලවෙනවා කිය. කැලේ මැතින් යනකොට එක අවස්ථාවක්කිවා පුතේ මට යන් තියනවා කැලේට පොඩ්ඩක්. පළවිනි පාර බැහැලග හිල්ල අයි යවා.ෙවිනි පාර තවතුරක් ඉල්කො මට අයි කලේට යන්නවොන් අයි ැහලගඉල්ලාවා තුන් එනි පාර මොකද කරේ බෑලා අර ආපරනත් කැලේම ගලොල්ල දල පැන දූුවනවා ැලේ ඇදදි. ස්වාම ස ත ර ෙ ල් ට පුුව. ත්මහන කරන්න ස්වාමන් වහන්සරට කියලා ැඳලකු. අනේස්වාමන් වහස ම රේවත ශරියුත් ආහතරගේ සහෝතරය මෝ පැදි කර මේ සසර දුකයි කිව්වා. නෑද සංසාරය දුකයි කිව්වා. පැවිදිලා. පැවිදි කරාම කල්පන කලා මේස්වාමන් වහන්සරට ඥාති පිරිසාාව ප්‍රශ්යක් ඇනපුළා කෙලේ ඇතුළම කදිරවනේ වැඩසිිය. එහමයි. ඔය කදිරවනයට වඩින්ට වඩින්ට සූදානම් වෙන වෙලාවේ. බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නය පිරිවරාගෙන යොදුන් හැටක්. ගරංගියෝ යොදන් හැටයි තු කලෙෙන් මැදිින්ගියෝතේම යොදුන් තිහායි දින තිහක් යන නැතන් දින පාලොක් යන දින පහලොයේ ගමන තරණය කලා හැබැයි යන්නවෙන්න කලෙේ. කැලෙෙන් යන්න වනිසා ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මේ අතරේ සීවලිත් වැඩ ඉන්නවාද. ඉට කලින් මාස තුනක් සීවලී මහරහතන් වහස කල්පන කර මොකද සීවලී මහරහතන් වහන්සේ අ කුසේ ඉන්න වෙලාවේ? උසේඉන්න වෙලාවේ අම්මව එක්කගෙන ගහිල්ල පුතේමේ අර වීබිස්්ව වලටහෙම අතතියව්වා මනිස්සු හරි පුතුම වාසනාවක්නේ දරුවර සංසාරයෙන් ලැබීම්තියන කෙනෙ දීපු නිසා ලැබීම් තියන කෙනෙක්නේ කෙත්වතුූලට ගිහිල ීටික් කිස්ව තේව ස්සේකුණ පලදරවා. ඒ අය දන් දස් ගනක් දංවටරගෙනවලු. එම අනිත් වි්‍යහාස්ථාන සාමන් වන්සරට බෙදල දුන්නල. මේ සීවලි හාදරුද ගැන දැගත්තම දානනි පුදුම ප්‍රමාණයක් ලැබුණ. සීවලී මහරහතන් වහන්සේ බැලුවා මේ විදිට මට දානය ලබෙන අද බලන්න හිමාලකන්ද යනකම් හත් පොලක වැඩහිටිය සතිය සතිය ගානේ. සෑම තැනම දෙවිිවරු බත්මුට්ටි දාස් ගණන්තියාගෙන. දන්සැල් බැඳගෙන සියලි මහරහතන් වහන්සේ ඩිනකං වැඩ සිටියයි කියවෙන. එතේ එනිසා මෙන්න මෙහෙමයි උන්වහන්සේ ලැබීම් අතර අග්‍රස්ථානය ලබන්නේ. ඒ අශරිමත් සීවලි මහරහතන් වහන්සේ අදසිට මේ උතුම් වූ විහාරස්ථානය වැඩ. නොබ කොයිතරම් වාසනාවන්තද. මේ සුනන්දරාම විහාරස්ථානයට අදු දෑසන මහපෙරහරින් සිවලි මහරතන් වහන්සේ වැඩම කරවා ධාතුමන්දෙරයේ තැන්පත්කරවා අපි. රධනකරන එ ෙමනු පහි එ ෙම අනු හතරැදසමාටෙන් එත ෆෙම් රේඩියෝ මේ වෙෙලා විශ්‍රවනය කරන සීලෝම දෙනට උන්හන්සේගේ උතුම් ධාතුන් වහන්සේ දැක බලාගන්න ගැඳ පුදාගන්න අද දවස පුරාම හැකියාව ති ෙන ත් එන්න කැලනිය තල්වත්ත බොල්ලෑගල මෙඋතුම් වූ සුන් දාම හාරස්ථානයට ඇත් ඔබ දෑස්පුර බෙන් ෙත් පුරා ේදාාතුන් වහන්ේ දැකබලාගෙන ආශිර්වාද බාගන්න කියලා අපි ආරාධනා කරනවා. එමන මොපේ අවසාන විනාඩී දහ අපේ හාමුදුරුණිතියන්නේ සාකච්ඡාව අපි අපමන බුද්ධ ශක්තියනුව පවත්වන මහා පින්කමක් පිළිබඳ සාකච්ා ආරම්භේදීත් ඔබට සඳහන් කලා ඒතමයි සැපතම්ර් මාසෙදවනි ද හවසද දෙකේ එඉදලා පසුදා පහන්වනතුරු එකැන තුවෙෙන්ද පහන් වනතුරු කෝරගල පොදබිමේ අපේ දිස් නම්ම හදපු මහානිය ධර්මශාලාවේ පවත්වන බුද්ධගතා සති මේ මහානිය පින්කම පපුජ්ජනය ගලිගම ඥාදීපස්වාමන් වහන්සේ වගේම පූජනය බලන් ගොඩ රාධ ස්වාමෙන්න් වහන්ස හ අප නෙල්ලිගල හාමුරුවන් වතුරක බරේ ධම්මරතන හාමුදුරුවන් මේ අසරිමත් බුදුගුණ පිළිබඳ දේශනා කරන ඔය වගේ ගනයකන්දේ චන්දරතන හාමුදුරන අදරාතී අට මේ හා රස්ථානය ගිතල් පහන් පූජාව පවත් වන ඒස්වාමන් වහන්සේ තමයි මේ අසරිමත් බුදුගුණ පිළිබඳ මදුරූ ස්ුවරයෙන් කාව්‍ය මේ බුදුගුණ සත්්ජායනාවක් කරන්න තින් මේ මහා පින්කම දකින්න ඔබත් එන්න සැපතැම්බර දෙවෙන්දක් කූරගට හමුදුරුවනේ අද මහනුවරට අපි ගියොත්ත එහෙම මහනුවර මේ අද උදේ පාදර හත්තර විතරල මිස්ුන්දගන්න පෙරහැර බලන්න පෙරහර පටන් ගන්නේ රෑහත්තව විතට ප ිහමුඳරුවනේ එතින්න ඊ අපි පෙරේද දැක්කා කොහොමද මේ වර්ෂාව පෙරත්. එක්ක සබන්ධ වෙන්නේ කිය ට මතක හමුදුරන දැස්සාමන ම දෙත ිම් ප්‍රේඩිය නිත්තලවට ප්‍රෘර්ති කියනවන ප්‍රවර්ති කියෙන වෙලාවට මංම කිය තියෙන සාමාන්‍ය සැපතැම්බර් මාස ැදවන විට තමයි වර්ශාවක් ලැබෙන පුළුවන් කියලා අකාලගුණ නාාවය කිය පුකාලයක් තිබුණ. නමුත් අපි දැක්කා ඊයේ පෙරේදවන විට අපිට අවශ්‍ය වෙලා තිබුණු මේ වැැස්ස යළිත්. වහන්න පටන්ගත්ත. මෙන්න මේ අපිට නෙත්වලට ස්පර්ෂ නොවන අපේ හිතට ස්පර්ශ නොවන බුද්ධ ශක්ති අපේ හාමුදුරණ මේ විදි අපිට පේනති නයාර සුහාරදාහක් ධර්මස්කන්දී ස්පර්ශය ලබුණු වාම දළන්දා වහන්සේ වෙනුවන්න මහා පූජා පාත්තන්නේ මේ බුද්ධ ශක්තිය ගැන වහන්සේ අවසන් විනාරි දහයකිවොත්වයම වටිනවා අපේ හාමුදුරුවන්නේේ මොකක්ද මේ බුද් ශක්තිය විශවත්ය එක මුහ වෙලා තියන. පොතේ බුදුරජාණන් වහන්සේගේ. පරිනිර්වාණයේ දී සිද්ියයක් මහාහන්සේ සහ මහා පරිනිවාන සූත්‍රය සඳහන් වෙන කොටස් වසෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්හන්ස දැක්කේ ලංකාව ගැන උන්වහන්සේ බුද්ධ අධිස්ථානයක් කරනවා උපුල්වන් දෙවියන්න දැකූර කල ගැන කියන කොට ඒේසිද්ධිය සහන් වෙනවා. උපුල්වන් දෙවියන්ගේ පැමිණීමආගමනය ගැන ඉතිහාසය සඳහන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අධිස්්ඨානයක් කරනවා මගේ සම්බුද්ධ ශාසනය පවතින්නේ ලංකාවේ. මේ ලංකාව පන්දහක්කල් ආරක්ෂාවෙන් ඕන කියලා. මොන්න මල පෙරේතයා මොන නැටුම් නැටුවත්. මොන යක්ක්ෂය මොන නැටුම් නැටුවත් මේ සම්බුද්ධ ශාසනය පවතින මේ ලංකාව සුරක්ෂිතයි. උපොල්වන් දෙවියන්ගේ ආ සක්‍රයගෙන්මේ ඉල්ලීම කරනවා එ. ඉල්ලීම කරාම සක් දෙවිඳු බලනවා කෞද මෙතනි ඉන්න කියලා. බැලුවන් දේවස්ස උප්පල වන්න අස්ස එ. පති්ටිස්සති මම සාසන ලංකාය රක්කාන්තු සාදුකාම්. මගේ ශාසනය පවතින්නේ ලංකාවේ. ල්ලා ලංකාවයි ලංකාව මිනිස්සු ආරක්ෂා කරන කලා උපොල් වන් දෙවියූ හතර කුණේ පිරිත්වෙන් හිමින් ආරක්ෂා කලා කියන්නේෙ. එස ජාතියෙන් මට එල්ලන්න තියන්නේ සෙල්වත් වෙන්න ගුණවත් වෙන්න එ සෙල්වත්ව මේ වටනකම ඒ සෙල්වත්වීමේ අයිතිය එකක් අපේ සංසාර විමුක්තිය සලසා ගැනීම එකක් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන භාරක දායක පිරිසපී. භාරකාරිත්ව තින දායක පිරිසපි. අපි ජාති වසයෙන් බෙදිල කුලවසයෙන් බෙදිලා ගොඩවල්වසයෙන් බෙදිලා එක එක බෙදීම්වලට ලක්වෙලා පුතේ ආගම් මැති අයික නැති අයකයි එක එක දේවල්වලට බෙදෙන්ට එපා මේ ආත්මයට ිිරගන්න මේ හදබවතට පිරිසිදු චේතනාවක් ඇති කරගන්න. අපි තමයි සම්බුදු ශාසනය වසර පන්ඳහකකින්ටින්න, මේ වවසිවසියන් අද ලංකාවපුරා ලෝක පුරා අහගෙන බලාගෙනන්ට තැන් අපේ දිස්න අම්මවාගේ මේ ෝක ඉන්න කොයි තරම් වයසිවසයන් ඉන්න අදපුතේ සමීර බලන්ට සමහ විදේස රටල් වල ගිලා රැකයා කරලා. ආගිකමධ්‍යස්ථාන ගඩනගන්න මුදල් ලැබන ඇත්තුවයි. ඒෙමයි ඉන්න ඉළඟට මේ දිස්නම්මල වගේ මහදානපතිව ඇත්තටම පර සංසාර පින්කරපු ඇත්තුව. අපික කියන්ට ඕනේවා. පෙර සංසාරය පිංකලේ ඇත්තට ලැබුණ ලැබුණුදේ මකොද ලැබන දේවල් වර්ධනය කරගන්න ක්‍රමයතමයි දීම. ලැබෙනදේ රැස්කිරීමෙන් සසර අදුරු වෙනන්. ඉස් කිරීමෙන් වනි සංසාරය සුන්දර වෙන ඇති ඕක ගොඩක්ට අයට තේරෙන සමහට ගහේ හැෙනන කොස් ගඩිය නොදෙනයින්න ගහ දන පොල්ගෙඩිය නොදෙනයින්න මේ වාත ඇටිකාරගෙන මේ ඉරුවලයාආරගෙන මේ හුළඟාරගෙන යිබේ හටගන්නක දි කස් ඇදනෙ කල කොස් ගහට දන් නෑ. නික් හැන කොස්ගඩිය ොද ිනිස්ුන්න. හසක් පොල්ගියක් ොන නිස්වේන්න. පන්සලට නඩු කියන මිනිස්වන්න. පන්සට ආකබල් එහෙම අය අතරේ මේ සම්බුද්ධ ශාසනයේ භාරකාරිත්වය දරන මේ යම්කිසි කොට්ටාසයක් දළදා හාමුදුරෝ ගැන කියනකොට අනාධමත් කාලයක් හන්ද උඩරට වැඩයිඳමින්. අපිට සලසන සෙත සාන්තිය පොතේ කියන්න වචන නෑ. ඒ මංගේතන්නේ ුදු කිනෙක් දේශ කරනවා මික මහරහතන් වහන්ස නමක් දේශනා කරනවා මිසක. අපේ හදවතක දරාගන්න බෑ ඒ බුද්ධහළම්බන ප්‍රීතිය ගෞරවය වටිනකම. ඉතිං කෙත්තු අතු සාර වුණේ අදත් දළදා හාමුදුරුවනේ ඉහළ මළුවේ වැඩඉන්න. ඒ ගි මැල ගහගෙන අපි ඔබවහන්සේ ආරක්ෂා කලා වෙනම මේකට ඉන්නවා කුල ප්‍රවේනි දළදා වහන්සට පූජා පවත්වන්න තේවා පවත්වන්න හැම දේමක වෙන වෙනම කුල ප්‍රවේනින්නවා පොතේ. මේයගේ තේවාන්ටික පූජාවන්ටික ලබල දළග හාමුරු වැඩයි ද ලංකා විද ප්‍රදේ හා ර වැ හ ර වැ පත් ු පැත් ු ද රජ ොට ර ැල් ුල පැත් ද දශස වල. ලද හන්සේ විධ ුගවල වැඩැ දනලතිය නෝය පවිධ කාලවකවානූ වල ඔය ආක්‍රමණ කාලවල දි වැඩයි දලතිෙන. හැබැයි පන්දාාහ කල් වෙනකං. ගම රහගලකත්ව ොරහ ගලක වැඩහිටිය කියනවා. ඒති නිසා පන්දහ කල් වෙනකම් මේ රට රකිින් ආශරවාදය බුදු හාමුදුරන්ගේ තියනවා. ධාතුන් වහන්සලා ජීවවාන එනිස කන්ද උඩ රට දළදා වහන්සේගේ ආසිිරවාදය තියෙනවා ඉතින් මේ පල් හෑලි ියන මිනිස්සු ඉන්නවා නද සහර වෙලාවට අපිට ජාතිීන් ඉල්ලන්නත් තියනවා. අද මම දැක්කා පසුගිය දවසක පුතේ කොතන වුනත් කොහොම වනත් අපේ විදේශිකයෝ ටිකක් ඇවිල්ල සුදු ඇඳලා දළදා පූජාවට සම්බන්ධ වනා. හැබැයි අපේ ළමයි ගිහිල්ලා බුදු පිළිමේ ඇඟ අතගාන බුදු පිළිමේ වටේ යන අර පන්සලේ තාපයවුඩ නොසුරුප අයුරින් වාඩිවෙලා ඉන්න සෙල්පි ගහන බුදු පිළිමි එක්ක සෙල්පි ගාන දළදා කරඩුවත්තක සෙල්පි ගහන දැන්ට අපේ ජාතිය පත් වෙලාදී. එහෙම. එති ඒනිසා ඊළන්ගේක තමයි විශේෂයෙන් වෙල්ලඳ ව්‍යපාරික වස්සයෙන් ගත්තත් සමහර වෙලාබට වෙස්මුණු නලා මේ වගේ දේවල්, ගෝෂාකාරී දේවල්, විවිධ දේවල් මේ පෙරහැර භූමිතුළ මේ ස්ථානවල භාවිතාව. ඇති මේවා සමහට අපේම ක්‍රියාකාරකම් තමයි මේවා විනාස කරන්න ප්‍රශ්නයක් ඇති කරන්න හේතුවෙන්නේ. එති නිසා ජාතියෙන් අපිට ඉල්ලන්න දයනෙ පුතේ සුදුවත්තැදල පේවෙලා අපේ බුදුන් අපි දකින්ට කියලා. ඒ දදා වහසේ වඳින්ට කියන ඒ සද්ධහමන්ත ේතනාවන් යන්ට ඉතින් මන් නැව නවත අපේ ෙල්ලිගල හාමුදුරු සහිපත් කරනවා ඒවාගේ නෙල්ලිගල පැවැත්වෙන අසිරිමත් පින්කම ගිබිලි බඳව සැප්ටම්ර් මාසේ දෙවනදා සවස දෙකට සඳු ඕ පැවැත්වෙන ඒ පසුදා උදෑසන දක්වා පැවැත්වෙනවා. ූරගල පෙන්බිීමේදී විශේෂ බදුගුණ දේශනා පෙන්කම. ඉතින් ඒ සඳහා සහභාගි වෙන්න කියන ආරාධනක කරනවා, පූජ බලංගොඩ රාධ ස්වාමීන් වහසේ වතු මුර ධම්මරන ස්වාමින්ද්‍රයන් වහන්සේ ගිමේ ඥානදීප ස්වාමීන් වහන්සේ එවගේ ගනිකන්ද චන්දරත හාම්මුදුරන් විසින් පවත්තුන්ල බදගුණ සද්ජයාව. තිඒ සඳහා කූරගලට එන්නට කියලා දෙ සවස දෙකට දෙවනිද සවස දෙකට එන්න කියන ආරාධනාවත් කරමින්. විශේෂෙන්ම අපි මේ වෙලාවෙ ආශිරුවාද කරනවා. හැටියට අප විශේෂය පූජ්ජපාද අලුදනිය සුමන රතන ගෞරබනී අපේ ස්වාමීිපාදයන් වහන්සේ ප්‍රධාන ගෞරවනය මහා සංගරත්ය දායක සභාව කොළගන සමිති හැම දෙෙනම සසිහිපත් කරනවා. ඒවගේ මස්ට ගයින් ආයතනයේ දිස්නා වනිගසේ කර මෑණියන් බොහෝම විිින්සිති යුතු. ද බක් බැතියෙන් මේ වෙලා වි සිහිපත් කරනවා පුුණ්‍යානු ෝොදනා කරනවා පුතේ. එවගේ ඔයා ඇතුළු වරුණ ඇතුළු. ඒවගේ අපේ සියලුම දෙනා අපේ දරුවන් දර්ශන හැමෝම.

හහමදම් ධර්මසාකච්ඡාව නිමාවන මොහොතේ හැමදාමත් නැතෆෙම් රේඩියෝවට බොහම ලෙංගතුව කටයුතු කරන නැතෆෙම් රේඩියව ආරම්භයේදී ධර්මදේශනා කොයි විදිත සකස්වයුත්තේ මේ හැම දෙයක්ම උපදෙස් දුන්නු අපේ පූජනයේ හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධමධ්‍යස්ථානාධීපති වන්තනයේ පූජනයේ වරායේ සමිත ගෞරවනය ස්වමින්න් වහන්සේටත් නිදුක් නීරෝගී චිරජීවනය සලසේවා උන්වහන්සේ බලාපොරොත්තුවන බෝධියකින් ධර්මාවබෝධය ලබන්නට ධර්ම දේශනය. ර්මසාකච්ඡාව නම් පිනත් හේතුවේවා කියලා. අපි සාදුකහරදී ප්‍රාත්ථනා කරමු. ධර්මසාගච්ඡාව නිමාවන මොහොතේ අපි මතක්කරන්ටඕනේ මේ මහනිය පින්කම සඳහා ඔවුන්වහන්සි සඳහන් කලා වගේ මාස්ටගයි දාායතන අපිට නිබන්ධවදායකත්වේ සේන මාස්ටකගයි ායතන පිළිබඳ සඳහන් කරද්දි. අධ්‍යපන ලබන දරුවන් නිතතින් ලබාගන්න පොත්. ඒන්නේ මස්ටගයිඩ අයතනයක්ත් එක් විධාකාරුව ප්‍රාය ඇති ඔබ තෝරගත යුත්තේ මස්ට ගයි් පොතක් කියන ගතත් මතාක කරට ඕේ ඉතින් මස්ට යිඩ අයතන සෑම පොහෝදිනකම ශවේත පූජාව බර පැන දර්මින් කටයුතු කරන අතරේ තවත්තා අතැනැකින්න එතමයි සියලු සන්දිිරෝග ශරරභ්‍යන්තරයෙන් සුව කරන විශ්මිත සන්දිරෝග නිවාර්නය හෙලෝසෝ ජොයින්් හිෙල ලස් දීගයිවායරේද නි්පාධනගාරයයි ඔබට ලබා දෙන්නේ ඔබට ගේෙදටම ගන්න ගන්න පුලුවන් මේ කරල්ල අනුවක් තියෙන සාක්ෂාර්භවිතය නි්පානය කරන අධීගය නිෂ්පාදන බින්ඳුව හතායි එකයි බින්ඳුව ඇස් නොෑ හැතැ තුනයි අනු නවයක න්කයෙන් ඔබට කතා කරලා පිළිබඳ විස්තර දැනගන්නටත් පුලුවන්. එම නම් මේ තල්වත් බොල්ලෑගල කැලනේ සුනන්ධාරාම විහාරස්ථානය අද හරිම රමණීයයි අමාමයිනි බුදුපාණන් වහන්සේගේ උත්තමූ ශරීරයේ දරාගෙනනහිට පුසර්වජ්්‍යධාතුන් වහන්සේ වගේම. එලිගලින් වැඩම කරන ලද මේ ස්ථානයේ වඩා හිඳුවන සීවලි මහරතාන් වහන්සේගේ දාාතුන් වහන්සේත් වැද එන්න පාර්ශුද් ූමයක් බට පත්වවායාතිබ මහොතක පිය රාතනා කරන ඔබ සීලූම දෙනාට අද දවසපුරා එන්න මෙදාාතුන් වහන්සේ දක බලාගන්න බැඳපුදාගන්නෝ බේජවිතයට සස්්‍රීකත්වය ලබාගන්න. අද රාත්‍රියයේ ඔබ දකින්න යනවාපිදන්නා මහනුවර පෙරහැර එ පෙරහර දකින්නය ඔබටත් ඒවගේම මේ ස්ථානයේ සිර නත ෆෙම් රේඩියෝ ස්්‍රවණය කර ඔබටත් දළදා සමදු පිට ප්‍රාථනාට.